අයිබෝන් දුල පුතාල දැන් කොවිඩ් 19 ප්‍රශ්නයෙන් පසුව මම හිතනවා හැම දුවෙක්ගේ පුතෙක්ගේම ක්ලාස් ආරම්භ වෙලා ඇති. ඉතින් අපිත් සුපුරුදු පරිදි අපේ ක්ලාස් උත් පටන් ගත්තා. වැඩ ටික කරගෙන යනකොට මම දැක්ක දෙයක් තමයි සාමාන්‍යයෙන් පන්තියේ හොඳ මට්ටමේ හිටිය දරුවන් හොඳ ලකුණු වල හිටිය දරුවන් මේ විදිහටම කොවිඩ් 19 කාලෙත් වැඩ කරලා ලකුණු ප්‍රමාණය මට්ටම රඳවාගෙන ගිහින් තිබුණා. ඒත් එක මම දැක්ක දෙයක් තමයි මැද එහෙම නැත්නම් පහළ මට්ටමේ ඉඳලා මැද හරියට ආපු දරුවන් මේ කාලෙදී මං හිතන්නේ වැඩ කිරීමේ චූටි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා ලකුණු මට්ටම අර කොවිඩ් 19 ට පෙර තිබිච්ච ලකුණු මට්ටමට වඩා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ අත්දැකීමත් එක්ක කල්පනා කරා තියරි ටික ඉක්මනට මේ දරුවන්ට මතක් කරලා දුන්නොත් යලිතර සුපුරුදු තත්ත්වයට ඒ දරුවන් ගන්න පුළුවන් කියලා. එතකොට අපේ ක්ලාස් එකට සහභාගී වෙන දරුවන්ට නම් මම නිබන්ධනයක් සපයලා ඇති මේ වීඩියෝ එකත් එක්ක මේක පුරව ගන්න. ඒ වගේම අපිත් එක්ක සහභාගී වෙච්ච අනිත් දරුවන්ටත් මේ වැඩසටහනට සක්‍රීයව දායක වෙන්න පුළුවන්. ඒතර මේ වැඩසටහනේදී අපි මුලින්ම පාර්ට් A ගණන් සියල්ලම මතක් කරනවා. ඒතර ඒත් එක්ක මතක තියාගන්න ඕන මේක පන්තියක ඒ කියන්නේ පාඩමක් ඉගෙනවීමක් නෙමෙයි. මේ කරන්නේ ඔබට අවශ්‍ය වැදගත්ම දේ යලිත් මතක් කරගන්න. එතෙන්දී මුළු පාඩමකම සියලුම තියරි මම කියලා දෙන්නේ නැහැ. අපිට විභාග ගන්න මේ වෙලාවේ ගොඩ දාගන්න තියෙන සිද්ධාන්ත ටිකයි කියලා දෙන්නේ. එතකොට මම හිතනවා මේ වැඩසටහනට ඔබ හරියටම දායක වුණොත් ඔබේ ප්‍රතිඵලය යම් මට්ටමකට ඉහළ දාගන්න පුළුවන් වෙයි. ඒත් එකම අපේ පන්තිය වගේම අනිත් දරුවන් ගැනත් මට කල්පනා වුණා පිට එක්ක කොවිඩ් 19 කාලේ ගොඩක් වැඩ කරා ඒ දරුවන්ටත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අපි පළවෙනි පාඩම ලෙස අපි දන්නවා පාඩේ පේපර් එකේ පාඩේ නැත්නම් අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සුද්ධ ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙලලද ලක්ෂයකදී ස්පර්ශක සහ අභිලම්භ කියන ගාන අනිවාර්යෙන් එනවා. යලිත් මම කියන මාතෘකාව දෙලලද ලක්ෂයකදී ස්පර්ශක සහ අභිලම්භ කියන ගාන අනිවාර්යෙන්ම එනවා. එතකොට මේ වීඩියෝ එකේදී අන්න ඒ ගානට අදාළ තියරි ටික ඔබට ඉක්මනින් මතක් කර දෙන්නයි සූදානම්. එතකොට මේකේ මොන මට්ටමක ඉන්න දරුවෙකුට වුණත්, ඒ කියන්නේ පහළම මට්ටමක ඉන්න දරුවෙකුට වුණත් මේ ගාන කරගන්න පුළුවන් වෙන්න මේ වීඩියෝ එක මම කරනවා. පළවෙනි කාරණේ ඔබට මතකද සරල රේඛාව පාඩමේ මෙතන අචල ලක්ෂයක් තියෙනවා x එක y එක. x එක y එක අචල ලක්ෂයක් තියෙනවා. මේ සරල රේඛාවේ අනුක්‍රමණය m නම් මට කියන්න මේ සරල රේඛාවේ සමීකරණය ලියන්නේ කොහොමද? y අඩු කිරීම අචල ලක්ෂයේ y කණ්ඩාංකයේ y එක සමානයි අනුක්‍රමණය වාරයක් x අඩු කිරීම x එක. right? දැන් අපගේ පන්තියේ සහභාගී වෙන දරුවන් දීලා තියෙන ටියුට් එකේ මේක ලියා ගන්න. අනිකුත් දරුවන් මේ වැඩසටහනට වෙනම පොතක් තියා ගන්න. ඒ පොතේ මේ තියෙන දේවල් ලියන්න. එහෙනම් පළවෙනිම දේ තමයි x එක y එක ලක්ෂය තුලින් යන අනුක්‍රමණ m වෙච්ච රේඛාව y ඍණ y කණ්ඩාංකයේ අනුක්‍රමණයේ වාරයක් x ඍණ x කණ්ඩාංකයේ. right hari දැන් අපි මෙන්න මේ රේඛා දෙකේ සමීකරණ සොයමු. right? එහෙනම් බලන්න මේ සමීකරණය ලියන්න පුළුවන් y අඩු කිරීම y කණ්ඩාංකයේ 3 අනුක්‍රමණයේ 5 වාරයක් x අඩු කිරීම x කණ්ඩාංකයේ 1. එනම් y ඍණ 3 5 x ඍණ 5. මේක මේ පැත්තට එනවා ඍණ 5 x ධන y ධන 2 0. අපිට ඕන ඍණෙන් ගුණ කරන්න පුළුවන් 5 x ඍණ y ඍණ 2 0. ඒ විදිහට ඔබ අනිත් රේඛාවේ සමීකරණය සොය. ඔව් y අඩු කිරීම y කණ්ඩාංකයේ 4 අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2 වාරයක් x අඩු කිරීම x කණ්ඩාංකයේ ඍණ 1. එහෙනම් y ඍණ 4 ඍණ 3 බෙදීම 2 මෙතනනෝ x ධන 1 ඍණ 1 ධන වෙනවා. 2y ඍණ 8 ඍණ 3 x ඍණ 3. එහෙනම් 3 x ධන 2y ඍණ 5 සමානයි 0. ඔබ මේ වීඩියෝව නරඹුවම ඔබ මවිතේටපත් වෙයි. ඇත්තටම මේ පාඩම මේ ගාන කරගන්න තිබුණා නේද මෙච්චර අඩු තීරි ප්‍රමාණයකින් කියන්නේ. එහෙනම් දැන් ඔබ මේ සූත්‍රය පුළුවන් වෙනකන් ඔබ මොන මට්ටම හිටියත් මේක දැන් මේ කියන තියරිය කොහොම හරි අල්ලගන්න. right. හරි. දැන් මේ බෝඩ් එකේ තියෙන
රූප සටහනේ දැන් මේ රේඛාවට ලම්බක රේඛාවේ අනුක්‍රමණය මට කියන්න. මේ රේඛාවට ලම්බක රේඛාවේ අනුක්‍රමණය. ඔව්. මේ අනුක්‍රමණය පහ බෙදීම දෙකයිනේ. එහෙනම් ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණය. අපි හැමතිස්සෙම ලම්බක රේඛාවක අනුක්‍රමණය කියනෝ ඍණෙන් ගුණ කරලා පරස්පරය කියනවා. ඒක ලම්බක රේඛාවේ අනුක්‍රමණය කොහොමද කියන්නේ ඍණෙන් ගුණ කරලා පරස්පරය. එහෙනම් මේක ඍණෙන් ගුණ කරොත් ඍණ පහ බෙදීම දෙකයි. පරස්පරය ඍණ දෙක බෙදීම පහ. බලන්න මේක ඍණෙන් ගුණ කරොත් ඍණ 4 ඍණෙන් ගුණ කරොත් ධන 7යි. පරස්පරය ගත්තොත් 7න් 1යි. පරස්පරය 7න් 1යි. හරි. දැන් ඔබ හැම කෙනෙක්ම මෙන්න මේ පෙන්වලා තියනවා නේද L කියලා රේඛාව. මම නිල් පාටින් මේ ඉතලයක් දාලා තියෙන්නේ. මෙන්න මේ L කියලා රේඛාවේ සමීකරණය හොයලා තියෙන්නේ. L කියන රේඛාවේ සමීකරණය. ඔව්. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2යි. මේ රේඛාවේ අනුක්‍රමණය ඍණ 3 බෙදීම 2 නම් ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය 2 බෙදීම 3යි. බලන්න මේ රේඛාවේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය කොච්චරද? ඔව්. මේ අනුක්‍රමණය 3 බෙදීම 2යි ඍණෙන් ගුණ කරොත් ඍණ 3 බෙදීම 2යි તો ඍණ 2 බෙදීම 3. ඍණ 2 බෙදීම 3. right. හරි. එහෙනම් මේ රේඛාව ගමන් කරන ලක්ෂ්‍යයක් නේද මේ? හොඳට බලන්න. මේ රේඛාව ගමන් කරන ලක්ෂ්‍යයක් තමයි මේ. මේ රේඛාවේ අනුක්‍රමණය 2 බෙදීම 3යි. එහෙනම් මට කියන්න L කියන රේඛාව කොහොමද ගන්න? y අඩු කිරීම මේක ගමන් කරන ලක්ෂ්‍යයක y ඛණ්ඩාංකය ඍණ 3යි. මේකේ අනුක්‍රමණය 2 බෙදීම 3 වාරයක් x අඩු කිරීම x ඛණ්ඩාංකය 2යි. එහෙනම් y ධන 3 2 බෙදීම 3 x ඍණ 2. 3y ධන 9 2y x ඍණ 4. එහෙනම් ඍණ 2y x ධන 3y ධන 13 බිඳුවයි. ඍණෙන් ගුණ කරා 2y x ඍණ 3y ඍණ 13 බිඳුවයි. අපි මේකට y අඩු කිරීම බලන මේ රේඛාවේ මේ රේඛාව ගමන් කරන ලක්ෂ්‍යයක් නේද මේ ඍණ 1 4. මෙන්න මෙතන තමයි ඍණ 1 4. මේ රේඛාවේ අනුක්‍රමණය ඍණ 2 බෙදීම 3යි. එහෙනම් y ඍණ මේකේ y ඛණ්ඩාංකය 4 අනුක්‍රමණය ඍණ 2 බෙදීම 3 වාරයක් x ඍණ x ඛණ්ඩාංකය ඍණ 1. එහෙනම් 3y ඍණ 12 ඍණ 2 වාරයක් x ධන 1. 3y ඍණ 12 ඍණ 2y x ඍණ 2. එහෙනම් 2y x ධන 3y ඍණ 10 සමානයි බිඳුවයි. හරි. අපේ පස්වෙනි ගාන y සමානයි fx වක්‍රයට. දැන් මෙන්න මේ වක්‍රය තමයි y සමාන fx. y සමාන fx වක්‍රයට ඍණ 4 5 ලක්ෂයේදී ඇති ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙකක් වේ. මෙන්න මෙතෙන්දී යන්නේ මේ ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙකයි. ඍණ 4 බෙදීම 5 කියන ලක්ෂයේදී යන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙකයි. එම ලක්ෂයේදී ඇදී ස්පර්ශකයේ සහ අභිලම්බයේ සය. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී යන්නේ ස්පර්ශකයයි අභිලම්බයයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ස්පර්ශකයේ සොයමු. බලන්න ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂයක් නේද ඍණ 4 5. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙකයිනේ. එහෙනම් දැන් ඔබ දන්නවා ලක්ෂයක් සහ රේඛාවේ අනුක්‍රමණය දන්නවා නම් ස්පර්ශකය කොහොමද? y ඍණ 5 සමානයි y ඍණ ගමන් කරන තැන y ඛණ්ඩාංකය අනුක්‍රමණය පහ බෙදීම දෙක වාරයක් x ඍණ x ඛණ්ඩාංකය ඍණ 4. එහෙනම් 2y ඍණ 10 මෙතන 5y x ඍණ ඍණ ධන 4යිනේ. එහෙනම් ධන 20යි. ඍණ 5 x ධන 2y ඍණ 30 බිඳුවයි. ඍණෙන් ගුණ කර 5 x ඍණ 2y ධන 30 බිඳුවයි. අභිලම්බය කියනවා ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයට ලම්බක රේඛාව. අපි අභිලම්බය කියනවා ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයට ලම්බක රේඛාව. එන ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙක නම් මට කියන්න අභිලම්බයේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය. ඍණෙන් ගුණ කරලා පරස්පරය. එන කොච්චරද? ඍණ 2 බෙදීම 5යි. ඍණ 2 බෙදීම 5යි. කරුණා කරලා තේරුම් ගන්න මේ අත්දැකීමෙන් කරන වැඩක්. මේක අපි පාඩමක තියරි කියනෝ නෙමෙයි. ඔබට මේ අන්තිම මොහොතේ ගොඩ යන්න උදව්වක් කරන්නේ. ඒ නිසා මේ වැඩේ හරියට කරගෙන යන්න ඔබට අනිවාර්යෙන් ඔබේ ප්‍රතිඵලය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් බලන්න ස්පර්ශකයේ අනුක්‍රමණය පහ බෙදීම දෙක නම් ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණය
ඍණ 2 8 5 එහෙනම් අපිට පුළුවන් අභිලම්භය කියන්න අභිලම්භය බලන්න අභිලම්භය ගමන් කරන ලක්ෂ්‍ය ඍණ 4 5 අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 2 8 5යි එහෙනම් y අඩු කිරීම 5 y අඩු කිරීම 5 අනුක්‍රමණය ඍණ 2 8 5 වාරයක් x අඩු කිරීම ඍණ 4 y අඩු කිරීම 5 මේ අභිලම්භය ගමන් කරන තර y ඛණ්ඩාංකය 5 අනුක්‍රමණය ඍණ 2 වෙදී 5 වාරයක් x අඩු කිරීම ඍණ 4 එහෙනම් y ඍණ 5 ඍණ 2 8 5 x ධන 4 5යි y ඍණ 25 ඍණ 2යි x ඍණ 8 2යි x ධන 5යි y ඍණ 8 මේ පැත්තට එනෝ ධන 8යි එහෙනම් ඍණ 25 ධන 8 ඍණ 17 සමානයි 0යි අංක 6 දී කියවෙනවා දී ඇති ලක්ෂයකදී වක්‍රයට ඇඳි ස්පර්ශකය සහ අභිලම්භය සොයන්නේ කෙසේදයි පහදන්න. එතකොට මෙන්න මෙතෙන්දි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන කොහොමද අපි ස්පර්ශකයේ අනුක්‍රමණය සොයාගන්නේ? මතක් කරන් තියෙන පාඩක එක කොහොමද දෙන ලද ලක්ෂයකදී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය කරන්නේ? යලිත් කියනවා දෙන ලද ලක්ෂයකදී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය කරන්නේ. අපි දෙන ලද ලක්ෂයකදී ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්නේ පළවෙනි අවකලන සංගුණකයට මම එක dy බෙදීම dx කියලා ගත්තොත් පළවෙනි අවකලන සංගුණකයට ආදේශ කරනවා x එක y එක ලක්ෂය පළවෙනි අවකලන සංගුණකයට x එක y එක ලක්ෂය ආදේශ කරවතින් අපිට එනවා ස්පර්ශකයේ අනුක්‍රමණය මම යලිත් කියනවා ඔබ ඒක සතහන් කරන්න පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂය ආදේශ කළ විට ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබේ මේක ගන්න එහෙනම් ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂය x එක y එකනේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් එහෙනම් අපිට ස්පර්ශකයේ හොයන්න පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නව නම් අපිට අභිලම්භයේ අනුක්‍රමණය සොයාගන්න පුළුවන් නේ ත්‍රිණෙන් ගුණ කළ පරස්පරය එහෙනම් අභිලම්භයේ ගමන් කරන ලක්ෂයක් x එක y එක ස්පර්ශකයේ අනුක්‍රමණයෙන් අභිලම්භයේ අනුක්‍රමණය සොයලා අපිට අභිලම්භය සොයන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂය ඛණ්ඩාංක ආදේශ කළ විට ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබේ. හරි. දැන් අපි යොමු වෙමු 7 වෙනි ගාණට. 7 වෙනි ගාණේ මේ වගේ දෙයක් කියන්නේ y සමානයි x වර්ග ධන 3x ධන 1 වක්‍රයට 1/5 ලක්ෂයේදී ඇති ස්පර්ශකයේ සහ අභිලම්භයේ සොයන්න. එතන y සමාන x වර්ග ධන 3x ධන 1 කියන වක්‍රයට 1/5 ලක්ෂයේදී ඇති ස්පර්ශකයයි අභිලම්භයයි. එහෙනම් මෙන්න මේ 1/5 ලක්ෂයේදී ඇති ස්පර්ශකය හොයන්න ඕන. ඔබ දැන් මතක් කරලා කියන්න ස්පර්ශකයේ අනුක්‍රමණය සොයාගත්තේ කොහොමද? ස්පර්ශකයේ අනුක්‍රමණය සොයාගත්තේ කොහොමද? අපි ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න නම් dy බෙදීම dx ද පළවෙනි අවකලන සංගුණකයට 1/5 ලක්ෂය අදාළ ලක්ෂ ඛණ්ඩාංක ආදේශ කළ යුතුයි. එහෙනම් y සමානයි x වර්ග ධන 3x ධන 1. දැන් අපි dy බෙදීම dx වෙමු. x වර්ග අවකලනය කරොත් 2x 3x අවකලනය කරොත් 3. එතන හදිස්සියේවත් අවකලනය දැනුම චුට්ටක් මදි දරුවන්ට මේකේ පහළ ලින්ක් එකක් ඇති පැය දෙකයි විනාඩි ගානක අවකලනයේ සියලුම සූත්‍ර මතක් කරනවා මේ වීඩියෝ තුලින් චුට්ට කරුණාකරලා එක බලන්න අවකලනයේ තියරි අමතක දරුවන් මේක පල්ලෙහින් තියෙන ලින්ක් එකෙන් අදාළ වීඩියෝ එක බලන්න එහෙනම් මේක මම හිතනවා මේ වගේ දැන් ගැටලු නැහැ x වර්ග අවකලනය කරොත් 2x 3x අවකලනය 3 දැන් අපි dy බෙදීම dx ට ආදේශ කරනවා අදාළ ලක්ෂය 1/5. එතකොට මෙතන x ඛණ්ඩාංකේ 1යි y ඛණ්ඩාංකේ 5යි. අපි මෙතන x අකුරක් දැක්කොත් x ඛණ්ඩාංකේ දානවා y අකුරක් දැක්කොත් y ඛණ්ඩාංකේ දානවා. මෙතන x ඛණ්ඩාංකය විතරයි යෙදিলা තියෙන්නේ. ඒ නිසා x වෙනුවට 1 දානවා. එහෙනම් dy බෙදීම dx ට අදාළ ලක්ෂය ආදේශ කරොත් m ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙනවා මම එක m කියලා ගත්තොත් අපිට එනවා m සමානයි 5 එහෙනම් දැන් ස්පර්ශකය කියන්න පුළුවන් මේ රේඛාව ගමන් කරන ලක්ෂයක් 1 5 මේ රේඛාවේ අනුක්‍රමණය 5 කොහොමද
y අඩු කිරීම 5 අනුක්‍රමණය 5 වාරයක් x අඩු කිරීම 1 එහෙනම් y අඩු කිරීම 5 5යි x ඍණ 5යි 5x ඍණ 5 ඍණ 5යි x ධන y ඍණ 5 ඉවත් වෙනවනේ ඕන ඍණෙන් ගුණ කරොත් 5යි x ඍණ y සමානයි 0යි ඊළඟට අපිට කියනවා මේකේ අභිලම්බයේ සොයන්න කියලා අපි දන්නවා ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයට ලම්බක රේඛාව අභිලම්බය එන ස්පර්ශකයේ අනුක්‍රමණය 5යි නම් අභිලම්බයේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය ගන්න. එහෙනම් 5 ඍණෙන් ගුණ කරොත් ඍණ 5යි පරස්පරය ඍණ 5න් එකයි. එහෙනම් අභිලම්බයේ ගමන් කරන ලක්ෂයක් 1 5 අභිලම්බයේ ගමන් කරන ලක්ෂයක් 1 5 අභිලම්බයේ අනුක්‍රමණය ඍණ 5න් එකයි. එහෙනම් අපිට පුළුවනි අභිලම්බය කියලා. එහෙනම් y අඩු කිරීම මේක ගමන් කරන ලක්ෂයක y කණ්ඩායමේ 5යි අනුක්‍රමණය ඍණ 5න් එක වාරයක් x අඩු කිරීම මේ ගමන් කරන දැන් x කණ්ඩායම 1යි. එහෙනම් දැන් අපිට එනවා 5y ඍණ 25 ඍණ x ධන 1. එහෙනම් x ධන 5y ඍණ 26 0යි. අපිට එනවා x ධන 5y ඍණ 26 0 කියලා. අභිලම්බයේ සමීකරණ. 8 වෙනි ගාන මේක අහන් හිටියම හරියට උටේ නැද්ද දරුවන්? y සමානයි x වර්ග බෙදීම x වර්ග ධන 1 වක්‍රයට මම මේ වෙලාවේ වක්‍රයේ හැඩය අපිට වැදගත් නැහැ මෙන්න මේ වක්‍රයට x සමානයි 2 දී x සමානයි 2 දී යදි ස්පර්ශකය සහ අභිලම්බය සොයන්න එතකොට මෙන්න මේ x සමානයි 2 දී යදින ස්පර්ශකයයි අභිලම්බය සොයන්න ඕන එහෙනම් අපිට අවශ්‍යයි නේද ඔබ තර්ක කරන්න මේ සීමිත ගණන් ටිකෙන් කොහොම හරි මේ ඒකකය ආවරණය කරගන්න එතකොට අපිට අවශ්‍යයි නේද x ට 2 දාලා y හොයන්න නේ එහෙනම් මට කියන්නේ x ට 2 දාලා y හොයන්න කොතනින්ද හරි පැහැදිලි y සමාන වෙන්නේ x වර්ග බෙදීම x වර්ග ධන 1 එහෙනම් මම දැන් x ට 2 දාලා y හොයනවා එහෙනම් 2 වර්ග බෙදීම 2 වර්ග ධන 1 එහෙනම් 2 වර්ග 4යි 4 1යි 5යි මෙතන y කණ්ඩායමේ 4 බෙදීම 5යි එතන මෙන්න මේ ස්පර්ශකය ගමන් කරන තැන කණ්ඩායමක දන්නවා. දැන් මට අවශ්‍යයි ස්පර්ශකයේ අනුක්‍රමණය. එන ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න නම් මොකක්ද කරන්නේ? පළවෙනි අවකාශ සංගුණකයට අදාළ ලක්ෂයේ කණ්ඩායමක ආදේශ කර යුතු. නේ? එහෙනම් අපි y සමාන x වර්ග බෙදීම x වර්ග ධන 1. අපි පළවෙනි අවකාශ සංගුණකය ගමු. කොහොමද? යට ශ්‍රිතයේ තියාගෙන උඩ ශ්‍රිතයේ අවකලනය කරා අඩු කිරීම උඩ ශ්‍රිතයේ තියාගෙන යට ශ්‍රිතයේ අවකලනය කරා යට ශ්‍රිතයේ වර්ග එහෙනම් dy බෙදීම dx මෙතන x වර්ග ධන 1 x වර්ග අවකලනය කරොත් කීයක් එනවද 2x අඩු කිරීම x වර්ග ධන 1 අවකලනය කරොත් කීයක් වෙනවද 2x එහෙනම් මෙතන x වර්ග ධන 1 ගේ වර්ග එහෙනම් දැන් අපිට එනෝ dy බෙදීම dx මෙතනින් එළියට ගන්න පුළුවන් 2x එක එහෙනම් 2x එකක් එළියට ගත්තොත් මෙතන x වර්ග ධන 1 2x එකක් එළියට ගත්තොත් මෙතන ඍණ x වර්ග මෙතන x වර්ග ධන 1 ගේ වර්ග එහෙනම් ධන x වර්ග ඍණ x වර්ග ඉවත් වෙනවා අපිට එනවා dy බෙදීම dx 2x බෙදීම x වර්ග ධන 1 ගේ වර්ග එතෙන් තවත් අපිට කාරණයක් කියන්න ඕන හදිස්සියේවත් දරුවෙකුට මේ වෙනකොට අවකලන සූත්‍ර අමතක නම් මේ වීඩියෝ එක පහලින් ලින්ක් එකක් ඇති ඒ ලින්ක් එකෙන් අවකලනයේ වීඩියෝ එක කියන්නේ තියරි පාර්ට් එක මතක් කරගන්න පැය දෙක විනාඩි 10කින් ඒත් නිවසේදී මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා අවකලනයේ තියෙන්නේ මතක් කරගන්න පහත තියෙන ලින්ක් එකේ. හරි. dy බෙදීම dx අපිට එනවා 2x බෙදීම x වර්ග ධන 1 ගේ වර්ග. එහෙනම් අපි dy බෙදීම dx ආදේශ කරමු අදාළ ලක්ෂය කියද? 2 4 බෙදීම 5. එහෙනම් dy බෙදීම dx ආදේශ කරා 2 4 බෙදීම 5.
එහෙනම් අපිට මෙතනක් දකින්න තියෙන්නේ x විතරයි. එහෙනම් අපි x ඛණ්ඩාංකය මේ x ට දාමු. දෙවරක් x ට 2. x ට 2 දැම්මොත් 2 වර්ගය ධන 1 වර්ගය. එහෙනම් දෙවරක් 2 4යි 2 වර්ග 4 1යි 5යි 5 වර්ගය 25යි. එහෙනම් අපිට එනවා ස්පර්ශකයේ අනුක්‍රමණය 4 බෙදීම 25. එහෙනම් ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂ්‍යයක් දන්නව නම් ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නව නම් අපිට ස්පර්ශකයේ සමීකරණය කියන්න පුළුවන්. ස්පර්ශකයේ සමීකරණය කියන්න පුළුවන්. එහෙනම් ඉක්මනින්ම ස්පර්ශකයේ සමීකරණය සොයන්න ඊට පස්සේ අභිලම්භයේ අනුක්‍රමණය අරගෙන අභිලම්භයේ සමීකරණය සොයන්න. එහෙනම් ස්පර්ශකය y අඩු කිරීම y ඛණ්ඩාංකයේ 4 බෙදීම 5 අනුක්‍රමණය 4 බෙදීම 25 වාරයක් x අඩු කිරීම x ඛණ්ඩාංක 2 5 පොදු හරය එනවා 5 y ඍණ 4 එහෙනම් 4 බෙදීම 25 මෙතන x ඍණ 2 පස්වරක් 1යි 25 න් 5 5ෙන් ගුණ කරන් 25 y ඍණ 20 4i x ඍණ 8 ඍණ 4i x ධන 25 y ඍණ 8 මේ පැත්තට එනවා ධන 8 එතකොට ඍණ 12 4i x ඍණ 25 y ධන 12 සමානයි බිඳුවයි. ඒ වගේම අපි දන්නවා ස්පර්ශකයේ අනුක්‍රමණය 4 බෙදීම 25 නම් අභිලම්භයේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය නේද? එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණෙන් ගුණ කරලා පරස්පරය එහෙනම් ඍණ 25 බෙදීම 4යි. එහෙනම් අභිලම්භයේ ගමන් කරන ලක්ෂ්‍ය 2 4 බෙදීම 5 අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 25 බෙදීම 4යි. එහෙනම් අපිට පුළුවන් අභිලම්භයේ සොයන්න. y අඩු කිරීම y ඛණ්ඩාංකයේ 4 බෙදීම 5 අනුක්‍රමණය ඍණ 25 බෙදීම 4 වාරය x අඩු කිරීම x ඛණ්ඩාංකයේ 2. එහෙනම් සොල් කරන්න 5 පොදු හරය ගත්තොත් 5 y ඍණ 4 ඍණ 25 බෙදීම 4 x ඍණ 2 20 y ඍණ 16 එහෙනම් මෙතන 25 ව 5යි 125යි එතකොට ඍණ 125 වාරයක් x ඍණ 2 එහෙනම් 20 y ඍණ 16 ඍණ 125යි x ධන 250 මේක මේ පැත්තට එනවා 125යි x ධන 20යි y එහෙනම් 266 නේ ඍණ 266 නවවෙනි ගාන ඔබ හොඳින් අහන් ඉඳලා මේ ගාන ඇඳගන්න y වර්ග සමානයි 4x වක්‍රයට y වර්ග සමානයි 4x කියන වක්‍රයට y සමානයි 2 දී ඇති ස්පර්ශකයේ සහ අභිලම්භය මතක තියාගන්න හොඳට මම එක කිව්වා බලන්න y සමානයි 2 දී ඇති ස්පර්ශකයේ සහ අභිලම්භය එහෙනම් මට ඉස්සෙල්ලාම අවශ්‍යයි මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංකය සොයන්න එහෙනම් මේ ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය දැන් අපිට y සමානයි 2 කියලා තමයි දීලා තියෙන්නේ y ඛණ්ඩාංකය 2 කියලා තමයි දීලා තියෙන්නේ එහෙනම් අපි y ඛණ්ඩාංකය 2ක් වෙච්ච තැන x සොයමු නේ දැන් y වර්ග සමානයි 4x නේ මම y ට 2 දාන්න. එහෙනම් 2 වර්ග සමානයි 4x. 4 සමානයි 4x. ආ එතෙන්දී x කියන්නේ 1යි. y දෙකක් වෙච්ච තැන x 1යි. දැන් අපි මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය සොයනවා. එහෙනම් තියරිය මතකයි ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්නේ dy බෙදීම dx අදාළ ලක්ෂ්‍ය ඛණ්ඩාංක ආදේශ කළ යුතුයි. එහෙනම් y වර්ග සමානයි 4x. අපි මේක x විශේෂයෙන් අවකලනය කරමු. නේ? x විශේෂයෙන් අවකලනය කරමු. මට කියන y වර්ග අවකලනය x විශේෂයෙන් y වර්ගයේ අවකලනය x විශේෂයෙන් ඔව් y වර්ගයේ අවකලනය 2y y ගේ අවකලනය dy බෙදීම dx. හතර නියතයක් x x විශේෂයෙන් අවකලනය කළොත් එකයි. ඉල්ලීමක් කරන්නේ අවකලනය අමතක නම් අවකලනයේ වීඩියෝ එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක. කරුණාකරලා එකෙන් අවකලනයේ වීඩියෝ එක බලන්න. මේ ඔක්කොම කරන්නේ ඔබ වෙනුවෙන්. මේ ඔක්කොම කරන්නේ දැන් ලෝකෙට අපේ රටනම් දැන් දියඟ පිටින් හොඳ තත්වයක තියෙනවා.
ලෝකෙට වෙච්ච ප්‍රශ්නයකදී 2020 දරුවන්ට වෙච්ච අසාධාරණය මගහැර ගන්න ලංකාවේම දරුවන්ට ගුරුවරයෙක් විදියට මගෙන් ගන්න යුතුකම. ඒ නිසා කරුණාකර මේ දේ හරියට අධ්‍යයනය කරලා විභාගෙ ගොඩ යන්න. එහෙනම් මෙතනින් එනවා dy බෙදීම dx 4 බෙදීම 2y. එහෙනම් dy බෙදීම dx 2 බෙදීම y. dy බෙදීම dx කියද 2 බෙදීම y. අපි dy බෙදීම dx ආදේශ කරමු 1 2 ලක්ෂය. dy බෙදීම dx ආදේශ කරමු 1 2 ලක්ෂය. අදාළ ලක්ෂය. එහෙනම් ඔබට පේනව නේද dy බෙදීම dx ගේ y නේද පේන තියෙන්නේ. y නේද පේන තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මේ ලක්ෂයේ y ඛණ්ඩාංගය මෙතෙන්ට යොදන්න. එහෙනම් x ඛණ්ඩාංගය 1යි y ඛණ්ඩාංගය 2යි. එහෙනම් 2 යට y වෙනුවට y ඛණ්ඩාංගය 2. එහෙනම් අපිට එනවා ස්පර්ශකයේ අනුක්‍රමණ එකක් කියලා. දැන් තනියම කරගන්න මේ ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂයක් 1 2 ස්පර්ශකයේ අනුක්‍රමණ එකක්. එහෙනම් ස්පර්ශකයේ සමීකරණය සොයන්න ඒත් එකම තනියම අභිලම්බයේ සමීකරණය සොයන්න. එවන ස්පර්ශකය මේ ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂයක් 1 2 ස්පර්ශකයේ අනුක්‍රමණ එකක්. එහෙනම් y අඩු කිරීම y ඛණ්ඩාංකයේ 2 අනුක්‍රමණ එක වාරයක් x අඩු කිරීම x ඛණ්ඩාංකයේ 1. එහෙනම් y ඍණ 2 සමාන වෙනවා x ඍණ 1. ඍණ x ධන y ඍණ 1 බිඳුවයි. එහෙනම් x ඍණ y ධන 1 සමානයි බිඳුවයි. ස්පර්ශකයට ලම්බකව ස්පර්ශ ලක්ෂයේ තුලින් ගිය රේඛාව අභිලම්බය. ස්පර්ශකයේ අනුක්‍රමණය 1යි නම් අභිලම්බයේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් අභිලම්බයේ ගමන් කරන ලක්ෂයක් 1 2 අභිලම්බයේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් අපිට පුළුවන් අභිලම්බයේ සර්. එහෙනම් y අඩු කිරීම 2 අනුක්‍රමණය ඍණ 1 වාරයක් x අඩු කිරීම 1. එහෙනම් y ඍණ 2 ඍණ x ධන 1. එහෙනම් x ධන y ඍණ 3 සමානයි බිඳුවයි. 10 වෙනි ගාන අපිට වෘතයක් තියෙනවා x වර්ග ධන y වර්ග සමානයි 5 වර්ග කියලා. x වර්ග ධන y වර්ග සමානයි 5 වර්ග කියලා වෘතයක් තියෙනවා. මේ වෘතයේ පරිධිය මත ලක්ෂයක් තියෙනවා ඍණ 3 4. මේ වෘතයේ පරිධිය මත ලක්ෂයක් තියෙනවා ඍණ 3 4. දැන් මෙන්න මේ ඍණ 3 4 ලක්ෂයේදී අදින ස්පර්ශකයේ අභිලම්බය හොයන්න. එහෙනම් මේ ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂයක් තියෙනවා ඍණ 3 4 මට අවශ්‍යයි ස්පර්ශකයේ අනුක්‍රමණය. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න නම් අපි මේකෙන් අදාළ වක්‍රයේ සමීකරණය මේකනේ නේ. අදාළ වක්‍රයේ සමීකරණය x වර්ග ධන y වර්ග සමානයි 5 වර්ග. මෙතනින් අපි හොයාගමු dy බෙදීම dx. dy බෙදීම dx ආදේශ කරමු ස්පර්ශකයේ අඳපු ලක්ෂය ඍණ 3 4. එහෙනම් මම මේක x විශේෂ අවකලනය x වර්ග අවකලනය කරොත් 2x y වර්ග x විශේෂ අවකලනය y වර්ග x විශේෂ අවකලනය 2y y ගේ අවකලනය dy බෙදීම dx 5 වර්ග 25 නියතයක් නියතයක අවකලන බිඳුවයි. දැන් දෙකේ ඉලක්කම සුළු වෙනවා. මෙතනින් එනවා dy බෙදීම dx ඍණ x බෙදීම y. එහෙනම් dy බෙදීම dx ට ආදේශ කරමු මෙන්න මේ ලක්ෂය කොච්චරද? ඍණ 3 4. එහෙනම් ඔබ දකින්න x වෙනුවට ඍණ 3කුත් y වෙනුවට 4කුත්. එහෙනම් මෙතන ඍණක් තිබුණා. x වෙනුවට ඍණ 3 y වෙනුවට 4. එහෙනම් dy බෙදීම dx ට අදාළ ලක්ෂය ඛණ්ඩාංක ආදේශ කරොත් එන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය කීයක් කියලා එනවද? 3 බෙදීම 4. ස්පර්ශකයේ අනුක්‍රමණය 3 බෙදීම 4. එනද ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂ්‍ය ඍණ 3 4 ස්පර්ශකයේ අනුක්‍රමණය 3 බෙදීම 4යි. එන දැන් අපිට කියන්න පුළුවන් ස්පර්ශකයේ y අඩු කිරීම 4 අනුක්‍රමණය 3 බෙදීම 4 වාරයක් x අඩු කිරීම x ඛණ්ඩාංකයේ ඍණ 3. එන 4යි y අඩු කිරීම 16 3 වාරයක් ඍණයි ඍණයි ධන 3 වෙනවා. 4y අඩු කිරීම 16 3x ධන 9. මේක මේ පැත්තට ආවොත් ඍණ 3x
धन हतराई वाय ऋण विसिपह समान है बिंदु ऋण गुण करो थुनाई एक्स ऋण हतराई वाय धन विसिपह बिंदु इलाकट तानी मोहन में देवल स्पर्श के टा लंब करे काव अभिलंबे स्पर्श के टा लंब करे काव अभिलंबे एन दें अभिलंबे समीकरण का M dash एन अभिलंबे एन स्पर्श के अनुक्रमणे थुनबेदी महातराई अभिलंबे अनुक्रमणे रीन हातरबेदी मतुना स्पर्शक अनुक्रमणे तुनबेदीम हतराय अभिलंबे अनुक्रमणे ऋण हतरबेदीम तुना एना वाय अडुकिरीम हतर मे गमन करतर वाय कांडांकय ऋण हतरबेदीम तुना वारय एक्स अडुकिरीम ऋण तुना तुनाई वाय ऋण 12 ऋण हतर वारय एक्स दान तुना तुनाई वाय ऋण 12 ऋण हतराय एक्स ऋण 12 एना हतराय एक्स दान तुनाई वाय समानाय बिंदु එකලොස්සනි ප්‍රශ්නය මම එකලොස්සනි ප්‍රශ්නයේදී ඔබත් එක්ක කතා කරන්නේ ශ්‍රිතයක් පරාමිතිකව දීලා තියෙන වෙලාවක පළවෙනි අවකලන සංගුණකය හොයන්නේ කොහොමද කියන එක. මේක පැහැදිලිව බලන්න x කියන්නේ t ගේ ශ්‍රිතයක් ලෙස නැත්නම් t පරාමිතියක් ඇසුරේ දීලා තියෙනවා. y කියන්නේ t පරාමිතියක් ඇසුරේ දීලා තියෙනවා. x කියන්නේ t ගේ ශ්‍රිතයක් y කියන්නේ t ගේ ශ්‍රිතයක් අපිට කියනවා dy බෙදීම dx හොයන්න කියලා. දැන් ඔබ තනියම dy dx හොයන්න අමතක නම් විතරක් වීඩියෝ බලන්න. එන x කියන්නේ t ගේ ශ්‍රිතය. මෙතනින් හොයාගන්න පුළුවන් dx dt. t වර්ග t විශේෂ නවකලනය කරොත් 2t නියතයක අවකලන බිඳුව. y කියන්නේ t ගේ ශ්‍රිතය. මෙතනින් හොයාගන්න පුළුවන් dy dt. t ගණේ අවකලනය කරොත් 3t වර්ග t ගණේ අවකලනය කළොත් 3t වර්ග නියතයක අවකලනයේ බිඳුවයි. දැන් අපිට එනවා dy බෙදීම dx. එහෙනම් dy බෙදීම dx ට දාමු දාම නීතිය. dy බෙදීම dx ලියන්න පුළුවන් dy බෙදීම dt වාරය dt බෙදීම dx. මතක කරගන්න දාම නීතිය. dy බෙදීම dx සමානයි dy බෙදීම dt වාරය dt බෙදීම dx. එන dy බෙදීම dx දැන් මට කියන්න dy බෙදීම dt කොච්චරයිද dy බෙදීම dt 3t වර්ග මට කියන්න dt බෙදීම dx කොච්චරයිද dt බෙදීම dx උඩ තියෙන t ආ මෙතන යට තමයි t එන dt බෙදීම dx කියන්නේ dx බෙදීම dt ගේ පරස්පරය dx බෙදීම dt ගේ පරස්පරය එන 2t ගේ පරස්පරය 1 යට 2t එන දැන් අපිට එනවා dy බෙදීම ds 3t බෙදීම 2. ඒක t එකක් ඉවත් වෙනවා. 3t බෙදීම 2. හරි. 12 වෙනි ගාන x සමානයි sin θ සහ y සමානයි cos θ නම් dy බෙදීම ds වෙයි. එහෙනම් මේක තනියම කරගන්න. x කියන්නේ θ ගේ ශ්‍රිතයක්. දැන් මෙතන විචල්‍ය sin නෙවෙයිනේ. මෙතන විචල්‍ය θ. x කියන්නේ θ ගේ ශ්‍රිතයක්. මෙතනින් හොයාගත්තා dx dθ. අපි දන්නවා sin θ θ විශේෂ නවකලනය කරොත් cos θ වෙනවා. y කියන්නේ θ ගේ ශ්‍රිතයක්. y කියන්නේ cos θ. θ ගේ ශ්‍රිතයක්. මෙතනින් හොයාගන්න පුළුවන් dy dθ. cos θ අවකලනය කරොත් ඍණ sin θ වෙනවා. cos θ අවකලනය කරොත් ඍණ sin θ වෙනවා. එහෙනම් දැන් අපිට පුළුවනි dy බෙදීම dx. dy බෙදීම dx. එහෙනම් dy බෙදීම dθ වතාව dθ dx. dy බෙදීම dx කියන්නේ dy බෙදීම dθ වතාව dθ dx. එහෙනම් dy බෙදීම dx dy dθ කොච්චරද? dy dθ කියන්නේ ඍණ sin θ. dy dθ කියන්නේ ඍණ sin θ. dθ dx කියන්නේ dx dθ ටයි පරස්පරය. dx dθ ටයි පරස්පරය කියට cos θ. එහෙනම් මෙතනින් එනවා dy බෙදීම dx ඍණ sin θ බෙදීම cos θ. එහෙනම් dy බෙදීම dx එනවා ඍණ tan θ. අංක 13 වක්‍රයක් පරාමිතිකව දී ඇති අවස්ථාවේ දෙන ලද පරාමිතික අගයක්
ඇති ලක්ෂයකදී ස්පර්ශක සහ අනු ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්නේ කෙසේදයි පහදා. මම ආයෙ කියනවා. හොඳට අහන් ඉන්න. වක්‍රය පරාමිතිකව දී ඇති අවස්ථාවේ දෙන ලද පරාමිතික අගයක් ඇති ලක්ෂයකදී ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්නේ කෙසේදයි පහදා. දැන් අපිට මෙහෙම වක්‍රයක් තියෙනවා. පුතේ මං හිතන්නම් මේකේ පරාමිතික අගය ඇල්ෆා කියලා. මෙන්න මේ පරාමිතික අගය ඇල්ෆා වලදී ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න කොහොමද? ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න කොහොමද? මෙන්න මේකයි මෙතන ඔබ දැනගත යුත්තේ සහ ලිවි යුත්තේ පළවෙනි අවකලන සංගුණකයට dy බෙදීම dx ට අදාළතන පරාමිතික අගය ආදේශ කරාම පළවෙනි අවකලන සංගුණකයේ ඒ කියන්නේ dy බෙදීම dx ට අදාළතන පරාමිතික අගය ආදේශ කරාම අපිට ලැබෙනවා ස්පර්ශකයේ අනුක්‍රමණය. දැන් දේරුම් ගන්න පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂයේ පරාමිතික අගය ආදේශ කරාම එතෙන්දී යන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙනවා. හරි. දැන් පරාමිතිය මොකද්ද කියලා තේරෙන්න මම පුංචි වගුවක් මේ විදිහට අදලා තියෙනවා. ටියුට් එකේ තියෙන දරුවන් අපේ ක්ලාස් එකේ දරුවන් 14 වෙනි ගාන. අනිත් පුතාලා මේ වගුව ඇඳගෙන ඇත්තටම පරාමිතික නිරූපණයේ තියෙන වාසිය තමයි හොඳට අහන් ඉන්න පරාමිතික නිරූපණයේ තියෙන වාසිය තමයි පරාමිතිකාගේ හොයාගත්තම මේ පරාමිතිකාගේ හොයාගත්තම xy දෙන්නම හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ xy දෙන්නම එක පරාමිතියකින් ප්‍රකාශ කරලා x කියන්නේ t ගෙන් එක නොදන්න පදයයි y කියන්නේ t ගෙන් බලන්න t ට අගේ ධර්ම ගමන් අදාළ ලක්ෂ ගන්න පුළුවන් නේද? බලන්න t ට එක දැම්මොත් x කියද බලන්න 4 වරක් එක 4යි 3යි 7යි t ට එක දැම්මොත් 7යි 5යි 12. එහෙනම් ඛණ්ඩාංකයක් විදිහට x ඛණ්ඩාංකේ 7යි y ඛණ්ඩාංකේ 12යි. බලන්න t ගේ අගේ ටක් ගාලා xy දෙන්න වෙනවා. t ට ඍණ 5. ඍණ 20 ධන 3. ඍණ 17යි. ඍණ 35 ධන 5. ඍණ 30. ඒ වගේ භාගය දාමු. මෙතන 2යි 3යි 5. භාගය දැම්මොත් 7 බෙදීම 2යි. එතන දෙකක් පොදු හරයක 10යි 7යි 17 බෙදීම 2යි. එහෙනම් 5 17 බෙදීම 2යි. ටීට බිංදුව දැම්මොත් මෙතන 3යි. ටීට බිංදුව දැම්මොත් මෙතන 5යි. 3 5. එහෙනම් දැන් ඉස්සරහම තේරුම් ගන්න පරාමිතික අගයේ එළුවට පස්සේ xy දෙන්නම හොයන්න පුළුවන්. නේ? 14 ගැටලුවේ ඌ ක්‍රියාකාරකමින් ඔබ කුමක් හඳුනාගන්නේද? ඔබ ඉස්සෙල්ලා මේක හඳුනාගන්න කිසියම් ලක්ෂයකට අනන්‍ය පරාමිතික අගයක් තියෙනවා. අයි කියනවා කිසියම් ලක්ෂයකට අනන්‍ය පරාමිතික අගයක් තියෙනවා. ඒ කියන්නේ t සමාන 1 දී මේ ලක්ෂය විතරයි නේද මේ විදි පරාමිතික. ඒ වගේම කිසියම් ලක්ෂයකට අනන්‍ය පරාමිතික අගයක් තියෙනා වගේම කිසියම් පරාමිතික අගයකට අනන්‍ය ලක්ෂයකුත් තියෙනවා. අංක 15 දී කියනවා දාහතර ගැටලුවේ වූ ක්‍රියාකාරකමින් ඔබ කුමක් හඳුනාගන්නේද? මෙන්න මේ 14 ගැටලුවේ තියෙන ක්‍රියාකාරකමෙන් කුමක් හඳුනාගන්නේ? ඔබ දැනට දැන් මේක හොඳට මතක තියාගන්න මේක තියරි පන්තියක් හෝ රිවිෂන් පන්තියක් වගේ නෙමෙයි මේ වෙන්නේ. මේ වෙන්නේ අන්තිම මොහොතේ කොහොම හරි ඔබව ගොඩ දාගන්න වැඩ පිළිවෙලක්. මේක ප්ලෑන් එකක්. මගේ අත්දැකීමත් එක්ක කරන වැඩක්, right? එතකොට පුතේ මෙන්න මෙතනින් ඔබ හඳුනාගන්න මෙන්න මෙහෙම දෙයක්. පරාමිතික අගය දන්නවා නම් අපිට අදාළ ඛණ්ඩාංග හොයාගන්න පුළුවන්. එතකොට පරාමිතික අගය දන්නවනම් අදාළ ඛණ්ඩාංගය හොයන්න පුළුවන්. අනිත් විදිහට කිසියම් ලක්ෂයක් අපිට එක නොදන්න පදයකින් කියන්න පුළුවන්. right. දැන් මේ වගේ පරාමිතියක් දීලා තියෙන වෙලාවක අපිට කිසියම් ලක්ෂයක් වෙන මම හිතන මෙතන පරාමිතික අගය ලැම්ඩා කියලා. එහෙනම් මේ ලක්ෂය එක නොදන්න පදයකින් ලියන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැති වුණා නම් අපි වෙනද කරන්නේ ඇල්ෆා බීටා කියලා ලියන එක. දැන් ලක්ෂයක් දන්නේ නැත්නම් අපි වෙනද කරේ ඇල්ෆා බීටා කියලා ලියන එකනේ. නමුත් පරාමිතික නිරූපණය තියෙනම් අදාළ ලක්ෂය අපිට මෙහෙම කරන්න පුළුවන්. t සමාන ලැම්ඩා නම් එක නොදන්න පදයකින් ලියන්න පුළුවන්. 3 ධන 4යි ලැම්ඩා
මෙතන 5 ධන 7යි ටීට ලැම්ඩා ගන්න. එතන බලන්න දැන් මෙතන ඇල්ෆා බීටා උනත් නොදන්න පද දෙකයි ලැම්ඩා ඇසුරින් ලිව්වොත් එක නොදන්න පදයක්. එතන පරාමිතික නිරූපණයේදී xy දෙන්නම අපිට එක නොදන්න පදයකින් එහෙම නැත්නම් එක නොදන්න පරාමිතියකින් ලියා ගන්න පුළුවන්. ඔක් ගණන් හදද්දී අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතන ඇල්ෆා බීටා නැත්නම් xy කණ්ඩායක දෙකම එක පරාමිතික අගයකින් අපිට ප්‍රකාශ කර ගන්න පුළුවන්. 16 වෙනි ගාන වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයක සහ y සමානයි t ඝනය ධන 3 ලෙස දී ඇත. t සමානයි 2 ලක්ෂයේදී ඇඳි ස්පර්ශකය සහ අභිලම්භය සොයන්න. t සමානයි 2 ලක්ෂයේදී ඇඳි ස්පර්ශකය සහ අභිලම්භය සොයන්න. ඉතින් අතන වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයකයි y සමානයි t ඝනය ධන 3 ලෙස දී ඇත. t සමානයි 2 ලක්ෂයේදී ස්පර්ශකය සහ අභිලම්භය එන අන කුමන හෝ වක්‍රයක් තියෙනවා මතක තියාගන්න මෙන්න මෙතන පරාමිතික අගය දෙකයි මෙන්න මෙතන පරාමිතික අගය දෙකයි මෙන්න මේ පරාමිතික අගය දෙකක් වෙච්ච තැනදී අඳින ස්පර්ශකය සහ අභිලම්භය එහෙනම් මෙන්න මේ ස්පර්ශකය ගමන් කරන ලක්ෂ්‍යය අවශ්‍යයි ඒ වගේම මේ ස්පර්ශකේ අනුක්‍රමණය අවශ්‍යයි එන කරුණා කියලා කියන්න පරාමිතිය දෙකක් වෙච්ච තැන ලක්ෂ්‍ය හොයන්නේ කොහොමද ලක්ෂ්‍ය හොයනවා කියන්නේ xy අප පරාමිතිය දෙකක් වෙච්ච තැන xy හොයන්න පහසුයි මම කියන කලින් කියන්නේ x කියන්නේ t ගේ ශ්‍රිතයක් නම් t = 2 x ගන්න පුළුවන් y කියන්නේ t ගේ ශ්‍රිතයක් නම් t = 2 y හොයන්න පුළුවන් පුතා ලික්මට එක කරලා දෙන්න තනියම අපි t ට 2 කරනවා එන x 2 වර්ග ඍණ 1 4 එකක් ගියොත් 3යි මෙතන x ගන්නාගෙ 3යි y කියන්නේ t ඝනය ධන 3 නේ එහෙනම් මෙතන පරාමිතිය දෙකයි එහෙනම් 2 ඝනය ධන 3 2 3 වෙනි බලය 8යි 3යි 11 ඊළඟට අපි ස්පර්ශකයේ අනුක්‍රමණය සොයමු දැන් මට කියන්න ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්නේ කෙසේද පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂයේ පරාමිතික අගය ආදේශ කළ යුතුයි පළවෙනි අවකලන සංගුණකයට අදාළ ලක්ෂයේ පරාමිතික අගය එන x කියන්නේ t වර්ග ඍණයක දැන් අපි dy dx වල දණියම් දැන් පුරුල් ගල දෙන කලින් x කියන්නේ t වර්ග ඍණයක මෙතනින් හොයාගන්න dx dt t වර්ග අවකලනය 2t y කියන්නේ t ඝනය ධන 3 මෙතනින් හොයාගත්ත dy dt 3යි t වර්ග දැන් අපි දාම නීතිය දාමු dy බෙදීම dx කොච්චරද dy බෙදීම dt වතාව dt බෙදීම dx එහෙනම් dy බෙදීම dt කොච්චරද 3t වර්ග dt බෙදීම dx කියන්නේ dx dt ගේ පරස්පරය එක t එකක් යනවා දැන් අපිට ඇවිත් තියෙනවා dy බෙදීම dx 3t බෙදීම 2 ඔන්න දැන් හොඳට තේරුම් ගන්න t සමානයි 2 දී ස්පර්ශකයේ අනුක්‍රමණය කරන්නේ කොහොමද dy බෙදීම dx දානවා අදාළ තැන පරාමිතිය t දෙක එහෙනම් බලන්න මේක t කියන සංකේතය තියෙනවනේ අන්නේ t කියන සංකේතයට දෙක දැම්මා එහෙනම් dy බෙදීම dx ට t දෙක දැම්මොත් එනවා ස්පර්ශකයේ අනුක්‍රමණය කීයක් කියලා 3ක් කියලා ස්පර්ශකයේ අනුක්‍රමණය 3ක් කියලා මේ ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂ්‍ය 3 11 ස්පර්ශකයේ අනුක්‍රමණය 3යි එහෙනම් දැන් ඔබ ස්පර්ශකයේ හොයන්න දන්නවා ඒ වගේම ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයට ලම්බක රේඛාව අභිලම්භය තනියම හොයන්න ස්පර්ශකය y දින ගමන් කරන තැන y කණ්ඩාංකය 11 අනුක්‍රමණය 3 වාරයක් x ඍණ ගමන් කරන තැන x කණ්ඩාංකය 3 y ඍණ 11 3යි x ඍණ 9 ඍණ 3යි x ධන y ඍණ 9 මේ පැත්තට ධන 9ක් වෙනවා එතකොට ඍණ 2යි එහෙනම් 3යි x ඍණ y ධන 2 0යි එහෙනම් අපි දන්නවා ස්පර්ශ ලක්ෂයේදී ස්පර්ශකයට ලම්බක රේඛාව අභිලම්භය ස්පර්ශකයේ අනුක්‍රමණය 3 නම් අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 3 න් එකයි
එන අභිලම්භය ගමන් කරන ලක්ෂ්‍ය 3 11 අභිලම්භය අනුක්‍රමණය වික 3 1 අපිට අභිලම්භය සොයන්න පුළුවන් y අඩු කිරීම 11 ඍණ 3න් එක වාරයක් x අඩු කිරීම 3 එන 3යි y ඍණ 33 ඍණ x ධන 3 එන x ධන 3යි y ඍණ 36 බිඳුවයි වක්‍රයක් පරාමිතිකව x සමානයි sin theta සහ y සමානයි cos theta ලෙස දී ඇත. x සමානයි sin theta සහ y සමානයි cos theta ලෙස දී ඇත. theta සමානයි 5/4 දී ඇඳි ස්පර්ශකය සහ අභිලම්භය සොයන්න. එහෙනම් පරාමිතිකගේ 5/4 දී ඇඳි ස්පර්ශකය සහ අභිලම්භය. right මේක දිහා බලලා දියන් පුළුවන්. වක්‍රයක් පරාමිතිකව දීලා තියෙනවා x සමානයි sin theta යි y සමානයි cos theta යි. තීටා සමානයි 5 වෙදීම 4 දී යන්නේ ස්පර්ශකයේ සහ අභිලම්භයේ සොයනවා. එහෙනම් දල සටහනක් අඳින්නම්. මෙන්න මෙතන පරාමිතික අගය 5 වෙදීම 4යි. මෙන්න මෙතෙන්දී අඳින ස්පර්ශකයත් අභිලම්භයත් සොයනවා. එහෙනම් මේ ස්පර්ශකයත් අභිලම්භයත් ගමන් කරන ස්පර්ශ ලක්ෂය සොයන. ස්පර්ශ ලක්ෂය හොයනවා කියන්නේ xy හොයනවා. එන x කියන්නේ sin theta. එන theta 5 වෙදීම 4යි නේද? එන x කියන්නේ sin 5 වෙදීම 4. එන sin 5 වෙදීම 4 කියට මූල 2. y කියන්නේ cos theta. එන පරාමිතිය 5 වෙදීම 4 දි නේද? එන y cos 5 වෙදීම 4. cos 5 වෙදීම 4 1 යට මූල 2. එන මෙතන x ඛණ්ඩාංකය 1 යට මූල 2 වන අතර y ඛණ්ඩාංකයත් 1 යට මූල 2. ඊළඟට අපි ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න පුළුවන්. එහෙනම් දැන් කියන්න ස්පර්ශකයේ අනුක්‍රමණය සොයන්න ඉස්සෙල්ලාම කරන්න ඕන dy බෙදීම dx සොයනවා. ඊළඟට dy බෙදීම dx'ට අදාළ දෙන පරාමිතිය theta 5 බෙදීම 4 යොදන්නවා. theta 5 බෙදීම 4 යොදන්නවා. එහෙනම් x කියන්නේ sin theta. මෙතනින් ගන්න පුළුවන් dx dθ sin θ අවකලනය කරොත් cos θ y කියන්නේ cos θ මෙතනින් ගන්න පුළුවන් dy dθ cos θ θ විශේෂයෙන් අවකලනය කරොත් ඍණ sin θ එහෙම නැත්නම් දාම නීතිය දාමු dy බෙදීම dx කොච්චරද dy බෙදීම dθ වතාව dθ බෙදීම dx එහෙනම් dy බෙදීම dθ ඍණ sin θ dθ dx කියන්නේ dx dθ ටයි පරස්පරය. එහෙනම් cos θ ටයි පරස්පරය 1 යට cos θ. එහෙනම් sin θ බෙදීම cos θ කියන්නේ tan θ. අපිට එනවා dy බෙදීම dx ඍණ tan θ. ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්නා මොකද කරන්නේ? dy බෙදීම dx ට ආදේශ කරනවා අදාළ දැන පරාමිතිය. කියද? θ සමානයි 5 බෙදීම 4. එහෙනම් ඍණ tan θට 5 වෙදීම 4. dy වෙදීම dx ට අදාළ කර පරාමිතික අගය ආදේශ කළ විට ස්පර්ශකයේ අනුක්‍රමණය tan 5 වෙදීම 4 1යි. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂ්‍යයක් 1 යට මූල 2 1 යට මූල 2 ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1යි. දැන් අපිට පුළුවන් ස්පර්ශකයේ සොය ඒ විදිහටම අභිලම්භයත් හොයාගන්න. එන ස්පර්ශකය y අඩු කිරීම 1 යට මූල 2 y අඩු කිරීම y ඛණ්ඩාංකයක යට මූල 2 අනුක්‍රමණය ඍණ 1 වාරයක් x අඩු කිරීම 1 යට මූල 2. එහෙනම් y අඩු කිරීම 1 යට මූල 2 ඍණ x ඍණයි ඍණයි ධන 1 යට මූල 2. x ධන y ඍණ 1 යට මූල 2 මේක මේ පැත්තට ඍණ 1 යට මූල 2 බිඳුවයි. එහෙනම් x ධන y ඍණ 2 යට මූල 2 බිඳුවයි. එහෙනම් අපිට එනවා x ධන y 2 යට මූල 2 කියන්නේ මූල 2. ඒ වගේම අභිලම්භය ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1 නම් මට කියන අභිලම්භයේ අනුක්‍රමණය m dash ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ 1 නම් අභිලම්භයේ අනුක්‍රමණය m dash ඍණෙන් ගුණ කළ පරස්පරය ඍණෙන් ගුණ කළ ධන 1යි පරස්පරය 1යි.
එන අභිලම්භයේ ගමන් කරන ලක්ෂයක් එක යට මූල දෙක අභිලම්භයේ අනුක්‍රමණය එකයි. එන අභිලම්භය y අඩු කිරීම එක යට මූල දෙක එක වාරයක් x අඩු කිරීම එක යට මූල දෙක. එන y ඍණ එක යට මූල දෙක x ඍණ එක යට මූල දෙක. පුතේ ඍණ එක යට මූල දෙක ඉවත් වෙනවා. ඍණ x ධන y බිඳුවයි. එන x ඍණ y සමානයි බිඳුවට. ගණ 18 වෙනි ගාන මෙන්න මෙහෙමයි තියෙන්නේ. වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයක සහ y සමානයි t ඝනය ධනයක ලෙස දී ඇත. t සමානයි 2 වූ ලක්ෂයේදී ඇති ස්පර්ශකයේ සොයන්න. එම ස්පර්ශකය t සමානයි කැපිටල් T ලක්ෂයේදී නැවත වක්‍රයේ හමු වේ නම් t ඝනය අඩු කිරීම 3 t වර්ග එකතු කිරීම ධන 4 සමාන බිඳුවව පෙන්වනවා. එහෙමනම් 18 වක්‍රයක් පරාමිතිකව දීලා තියෙනවා. වක්‍රයක් පරාමිතිකව දීලා තියෙනවා x සමානයි t වර්ග ඍණයකත් y සමානයි t ඝනය ධනයකත් ලෙස. අපිට කියනවා t සමානයි 2 වෙච්ච ලක්ෂයේදී ස්පර්ශකයේ සොයන්න. एक अभी मुड़ी पकड़ इलाम तो केरम मेंन में स्पर्श के टी समान है कैपिटल टी लक्ष्य दी नवत वाक्य हम उन्हें वरना प्रतिपादया पेनन नल अभी मुड़ी में मेगर नसीता टी समान है देखे दी स्पर्श के समीकरण सोय एन टी समान है देखे दी स्पर्श के समीकरण सोयन नाम स्पर्श के समीकरण सोयन नाम अभी टी टा देखा दाला एक सोय खंडा ඊට පස්සේ ස්පර්ශකයේ අනුක්‍රමණය ගමු එතනින් ස්පර්ශකයේ සොයන. ඒක තනින් කරා. එහෙනම් අපි t ට දෙකක් ගන්න. x 2 වර්ග ඍණ 1. එහෙනම් 4න් එකක් ගිය 3. t ට 2 දැම්මොත් y 2 ඝනය ධන 1 කියලා. 8 1 9. 3 9. දැන් අපි dy බෙදීම dx වල එන x කියන්නේ t ක ශ්‍රේණියක්නේ මෙතනින් එනවා dx dt t වර්ග අවකලනය කරොත් 2t y කියන්නේ t ක ශ්‍රේණියක් මෙතනින් එනවා dy dt කොච්චරද 3t වර්ග දැන් අපිට එනවා dy බෙදීම dx dy බෙදීම dt වතාවක් dt බෙදීම dx ධම්මිතය එන එතනින් හොයාගමු dy බෙදීම dx dy dt 3t වර්ග dt dx එක යට 2t එන අපිට එනවා dy බෙදීම dx 3i t බෙදීම 2 දැන් dy බෙදීම dx අදාළ කරන පරාමිතිකාගේ ආදේශ කරමු කොච්චර t සමානයි 2 එන 3i t ට 2 මෙතන 2 එන 3 එන ස්පර්ශකයේ අනුක්‍රමණය 3ක් කියලා එනවා මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය 3යි එන ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂය 3 9 ස්පර්ශකයේ අනුක්‍රමණය 3යි අපි ස්පර්ශකයේ සර් y අඩු කිරීම y කණ්ඩායමක 9 අනුක්‍රමණය 3 වාරයක් x අඩු කිරීම x කණ්ඩායමක 3 සුළුකරන් y අඩු කිරීම 9 3 x ඍණ 9 එන ඍණ 3 x ධන y බිඳුවයි මෙතන කියනවා 3 x ඍණ y සමානයි බිඳුවයි ඉතින් ස්පර්ශකයේ සමීකරණය 3 x ඍණ y සමානයි බිඳුවයි මෙන්න මෙතනින් පසුව කියන දේ හොඳට අහන් ඉන්න මෙන්න මේ ස්පර්ශකය මේ වක්‍රය t සමානයි කැපිටල් T වලදී හමු වෙනවා. ඔබට පුළුවන් ඉද මෙන්න මේ ඛණ්ඩාංකය කියන්න. ඒතර මෙන්න මේ ලක්ෂය ස්පර්ශකයක් ගමන් කරලා මේ ලක්ෂයෙන් වක්‍රයක් ගමන් කරලා. මොකද ස්පර්ශකය වක්‍රේ නැවත හමු වෙන්නේ මෙතෙන්දී. මෙතන ඛණ්ඩාංකය කියන්න පුළුවන්ද කැපිටල් T ඇසුරින්.
ඔන්න දැන් පරාමිතිය හොඳට යදන්න. ඔව්. මේ වක්‍රය මත ඕනම තැනක x කියන්නේ t වර්ග ඍණයක. මේ වක්‍රය මත ඕනම තැනක y කියන්නේ t ඝනය ධනයක. දැන් t ට දෙක දැම්මොත් මෙතන xy එනවා. අපි දුමු t ට පහ දැම්මොත් මෙතන xy එනවා. එහෙමනේ. එතන මෙතන පරාමිතිය කියද? t සමාන කැපිටල් t නේ. එහෙනම් කරුණාකරලා කියන්නේ මෙතන xy යන්නේ කොහොමද? මෙන්න මේක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. මෙතන xy යන්නේ කොහොමද? පරාමිතියට කැපිටල් t දා. x වචනද? කැපිටල් t වර්ග ඍණයක. ඒ වගේම ඔබ කියන්න y සොය යන්නේ කොහොමද කියන? එහෙනම් y t ඝනය ධනයක. y වචනද? t ඝනය ධනයක. तृप्त එහෙනම් මේ ස්පර්ශකයේ සමීකරණය මෙන්න මේ ලක්ෂය මගින් තෘප්ත වෙනවා. එහෙනම් ස්පර්ශකයේ සමීකරණ x වෙනුවට අදාළ ලක්ෂ x කණ්ඩායමකය y වෙනුවට අදාළ ලක්ෂ y කණ්ඩායමකය යොදමු. ඒක බිඳුවක් වෙනවා. එහෙනම් මේ රේඛාව මේ ලක්ෂය තුලින් ගමන් කරපු නිසා එහෙනම් අපි ලියමු 3x ඍණ y සමානයි බිඳුව. මේක t වර්ග ඍණ 1යි t ගණයේ ධනයක තෘප්ත වේ. එහෙමනම් 3යි x වෙනුවට අදාළ ලක්ෂ x කණ්ඩායමකය t වර්ග ඍණයක. ඍණ y වෙනුවට අදාළ ලක්ෂ y කණ්ඩායමකය t ගණය ධනයක. එහෙනම් ඒක බිඳුවක් විය යුතුයි. රේඛාව මත මේ ලක්ෂය තියෙන නිසා බිඳුවක් විය යුතුයි. එහෙනම් 3යි t වර්ග ඍණ 3 ඍණ t ගණය ඍණයක. එහෙනම් ඍණ t ගණය ධන 3යි t වර්ග ඍණ 4 බිඳුවයි. ඍණෙන් ගුණ කරොත් t ගණය ඍණ 3යි t වර්ග ධන 4 බිඳුවයි. t ගණය ඍණ 3යි t වර්ග ධන 4 සමාන බිඳුව බව පෙන්වනවා. හරි. අංක 19 වක්‍රයක් පරාමිතිකව x සමානයි tan θ සහ y සමානයි sec θ ලෙස දී ඇත. θ සමානයි 5 බෙදීම 4 වන ලක්ෂයේදී ඇති අභිලම්බය ස්පර්ශකයේ නමේ අභිලම්බය සොයන්න. එම අභිලම්බය නැවත වක්‍රය θ සමාන ඇල්ෆා යෙදී හමු වේ නම් 2 tan ඇල්ෆා දන මූල 2 sec ඇල්ෆා ඍණ 4 සමාන බිඳුව වන බව පෙන්වනවා. අපිට වක්‍රයක් තියෙනවා. අපිට කියනවා පරාමිතිය 5 බෙදීම 4ක් වෙච්ච තැනදී පරාමිතිය 5 බෙදීම 4ක් වෙච්ච තැනදී මෙන්න මෙතෙන්දී අභිලම්බකය සොයන්න කියලා. එන ස්පර්ශකයට ලම්බක රේඛාව තමයි අභිලම්බය. ඒ අභිලම්බය නැවත θ සමාන α ඉදී හමු වෙනවා. ඒ කතාව ගොතමු අපි ඉස්සෙල්ලාම අභිලම්බය සොයන. එන අභිලම්බය සොයන්න නම් මෙන්න මේ ලක්ෂය අවශ්‍යයි. එන විතර පරාමිතිය 5 බෙදීම 4යි. මේකේ x කියන්නේ tan θ. මම θ අට 5 බෙදීම 4 දානවා. එහෙනම් x කියද? tan 5 බෙදීම 4යි. tan 5 බෙදීම 4යි. ඊට මෙතන x කණ්ඩායම කීයද? මේකේ y කියන්නේ sec θ. එහෙනම් මම දානවා θ අට 5 බෙදීම 4. එහෙනම් y කොච්චරද? sec 5 බෙදීම 4. එහෙනම් cos 5 බෙදීම 4 පරස්පරයි. cos 5 බෙදීම 4 1 යට මූල 2යි 1 යට මූල 2ගේ පරස්පරය මූල 2යි. ඊළඟට මට අවශ්‍යයි පුතේ අපිට අභිලම්බයේ අනුක්‍රමණය එක විතර හොයන්න බෑ. අපිට හොයන්න පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය. මම කියනවා. ස්පර්ශකයේ අනුක්‍රමණයෙන් තමයි අභිලම්බයේ අනුක්‍රමණය කියන්නේ. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්නේ කොහොමද? dy බෙදීම dx ට ආදේශ කළ යුතුයි අදාළ ලක්ෂය පරාමිතික අගය. අදාළ ලක්ෂය පරාමිතික අගය. එන x කියන්නේ θ ගේ ශ්‍රිතයක්. මෙතනින් අපි හොයාගත්ත dx dθ. tan θ අවකලනය කරොත් කීයද? sec θ.
y කියන්නේ theta විශේෂිතයක් එහෙනම් dy dθ කියන්නේ sec theta theta විශේෂ නවකලනය sec theta theta විශේෂ නවකලනය කරොත් sec theta tan theta වෙනවා එහෙනම් දැන් අපි දාම නීතිය දාමු dy වෙදීම dx කොච්චරද මෙතන පරාමිතිය theta dy වෙදීම dθ වතාව dθ වෙදීම dx එහෙනම් dy වෙදීම dθ sec theta වාරය tan theta dx dθ sec වර්ග θ එහෙනම් dθ dx කියන්නේ මේකේ පරස්පරය එක යට sec වර්ග θ එන එක sec θ කෙනෙක් සුළු වෙනවා දැන් බලන්න අපිට ඇවිත් තියෙනවා dy වෙදීම dx tan θ වෙදීම sec θ තව ටිකක් සුළු කරත් පුළුවන් නේද එහෙනම් dy වෙදීම dx tan theta කියන්නේ sin theta බෙදීම cos theta. sec theta කියන්නේ එක බෙදීම cos theta. එහෙනම් මේ cos theta ද මේ cos theta ඉවත් වෙනවා. එහෙනම් dy බෙදීම dx එනවා sin theta කියලා. dy බෙදීම dx එනවා sin theta කියලා. දැන් අපි dy බෙදීම dx ට ආදේශ කරමු අදාළ අක්ෂයේ පරාමිතික අගය. දැන් අපිට ඇවිත් තියෙනවා dy බෙදීම dx sin theta කියලා අරගෙන එහෙනම් dy බෙදීම dx ට ආදේශ කරලා අදාළ අක්ෂයේ පරාමිතික අගය θ සමානයි φ බෙදීම 4. එහෙනම් sin θ ට φ බෙදීම 4. එහෙනම් අපි දන්නවා sin φ බෙදීම 4 එක යට මූල 2යි. එහෙනම් මේ ඇවිත් තියෙන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. 1 යට මූල 2යි. ස්පර්ශකයේ අනුක්‍රමණය 1 යට මූල 2 නම් මට කියන අභිලම්බයේ අනුක්‍රමණය ස්පර්ශකයේ අනුක්‍රමණය 1 යට මූල 2 නම් අභිලම්බයේ අනුක්‍රමණය ඍණ මූල 2යි. 1 යට මූල 2 ඍණෙන් ගුණ කරලා පරස්පරය. ඍණෙන් ගුණ කරලා පරස්පරය ගත්තොත් ඍණ මූල 2යි. එහෙනම් බලන්න මේ අභිලම්බයේ ගමන් කරන ලක්ෂයක් 1 මූල 2 අභිලම්බයේ අනුක්‍රමණය ඍණ මූල 2යි. දැන් ඔබ අභිලම්බයේ සොයන්න. ගැටළුවේ පරිදි අභිලම්බයේ සමීකරණය සොයන්න. එන අභිලම්බය y ඍණ y කණ්ඩාංකයේ මූල 2 අභිලම්බයේ අනුක්‍රමණය ඍණ මූල 2 වාරය x අඩු කිරීම x කණ්ඩාංකයක එනම් y ඍණ මූල 2 ඍණ මූල 2යි x ධන මූල 2 එන මූල 2යි x ධන y ඍණ 2යි මූල 2 පිට මේ උත්තරේ දිහා බැලුවොත් මෙතන හතරක් වෙලා තියෙනවා එම නිසා උත්තරේ දිහා බලන්න මේ කරන්නේ එම නිසා මූල දෙකෙන් හැම පදෙම ගුණ කරනවා නේ මේකත් ගුණ කරා මූල දෙකෙන් මූල 2 x මේකත් ගුණ කරා මූල දෙකෙන් මූල 2 y 2යි මූල දෙකත් ගුණ කරා මූල දෙකෙන් බිඳුව මූල දෙකෙන් ගුණ කරොත් බිඳුවයි එහෙනම් කොච්චරද මෙතන එනවා 2 x මූල 2යි y මූල 2යි මූල 2යි 2යි දෙවරක් 2 4යි බිංදු වාරයක් මූල 2 බිංදු ඔබ අභිලම්බයේ සොයාගෙන තියෙන්නේ 2යි x ධන මූල 2යි y ඍණ 4 බිංදුයි දැන් ගන්නයි බලන්න මෙම අභිලම්බය θ සමානයි α හිදී වක්‍රය නැවත හමු වෙනවා θ සමාන α හිදී වක්‍රය නැවත හමු වෙනවා. එහෙනම් ඔන්න දැන් රූප සටහන පැහැදිලි කරගන්න එපා. මෙන්න මෙතන θ සමාන α කියන තැන. මෙන්න මේ අභිලම්බය මේ වක්‍රය නැවත හමු වෙනවා. ඔබට කියන්න පුළුවන්ද θ සමාන α කියන මෙන්න මෙතන කණ්ඩාංකය. ඒතර මෙන්න මේ තැන කණ්ඩාංක කිව්වොත් මේ රේඛාව තෘප්ත වෙනව නේද මේ කණ්ඩාංකය? මෙතන කණ්ඩාංකය කියන්නේ හරිම පහසුයි x කියන්නේ tan θ නේ මෙතන පරාමිතිය θ කියන්නේ α එහෙනම් θ ට α දැම්මොත් එතන එනවා tan α බලන්න y කියන්නේ sec θ නේ
එන මෙතන පරාමිතිය ඇල්ෆානේ එන y කොච්චරද sec alpha ඉතින් මෙන්න මේ කියන ලක්ෂය tan alpha sec alpha එන බලන්න මෙන්න මේ අභිලම්භයේ ගමන් කළා නේද tan alpha sec alpha එන අභිලම්භයේ සමීකරණය තෘප්ත වෙනවා tan alpha sec alpha කියන ලක්ෂය එතනින් ওই දීලා තියෙන ප්‍රකාශනය පැහැදිලිව ගන්න එන අභිලම්භය දෙකයි x ධන මූල දෙකයි y ඍණ හතර බිඳුවයි මේක තෘප්ත වෙනවා tan alpha sec alpha එන දෙකයි x tan alpha මූල දෙකයි y sec alpha ඍණ හතර බිඳුවයි විසිරෙන ගාන අපිට වක්‍රයක් තියෙනවා y සමානයි x වර්ග ධන 2x ධන 3 වක්‍රයක් දෙනවා y සමාන x වර්ග ධන 2x ධන 3 හරිද මේක හොඳට අහන් ඉඳලා රූප සනානදින් y සමාන x වර්ග ධන 2x ධන 3 වක්‍රයට ඇදි ස්පර්ශකයේ අනුක්‍රමණය එකක් වන මෙන්න මේ වක්‍රයට අඳිනවා ස්පර්ශකය මෙන්න මේ ස්පර්ශකයේ අනුක්‍රමණය එකක් වන ස්පර්ශකයේ අනුක්‍රමණය එකක් වන වක්‍රය මත ලක්ෂ්‍ය සොයන එතකොට මේක තේරෙනවා මේක දැක්කම තේරෙනවා මේක පරාමිතික නිරූපණයක් නෑනේ. එතකොට මෙන්න මේ වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය එකක් වන මේ වක්‍රය මත ලක්ෂ්‍ය සොයන්න තියෙනවා. දැන් මේක පරාමිතික නිරූපණයක් නැති නිසා මම මේක ඇල්ෆා බීටා කියලා ගත්තා. එතකොට ඇල්ෆා බීටා කියන්නේ නොදන්න පද දෙකයි නොදන්න පද දෙකක් හොයන සමීකරණ දෙකක් ඕන. දැන් ඔබ කල්පනා කරන්න මේ ඇල්ෆා බීටා සොයන සමීකරණ දෙකක් ගන්න කොහොමද? 1 මෙතනින් dy බෙදීම dx සොයමු. dy බෙදීම dx ද ඇල්ෆා බීටා ආදේශ කරවතින් මෙන්න මේ ලක්ෂ්‍ය කණ්ඩායමක දැන් ඇල්ෆා බීටා හොයන්න ඕන. දැන් අපේ සූදානම ඇල්ෆා බීටාගේ සමීකරණ දෙකක් ගන්න. dy බෙදීම dx සොයලා ඒකට ඇල්ෆා බීටා ආදේශ කරවතින් එන ස්පර්ශකයේ අනුක්‍රමණය එකයි. ස්පර්ශකයේ අනුක්‍රමණය එකයි. මොකද අපි දන්න ඕනේ m කියන්නේ dy බෙදීම dx ට ඇල්ෆා බීටා ආදේශ කරොත් එන ප්‍රතිඵලෙ නේ ඒක එක අනිත් එක තමයි ඇල්ෆා බීටා ලක්ෂය මේ වක්‍රයේ මත නේද නේ ඇල්ෆා බීටා ලක්ෂය මේ වක්‍රයේ මත තියෙනම් ඇල්ෆා බීටා තෘප්ත වෙනවා y සමාන x වර්ග ධන 2x ධන 3 එතනින් ගන්න පුළුවන් දෙවන සමීකරණය නැවත මම කියන පළවෙනි සමීකරණය අපි dy බෙදීම dx හොයමු y සමාන x වර්ග ධන 2x ධන 3 එන dy බෙදීම dx x වර්ග අවකලනය කරොත් 2x 2x ගේ අවකලනය 2යි නියතේක අවකලනය බිඳුවයි මම dy බෙදීම dx ට දානවා ඇල්ෆා බීටා ලක්ෂය එතකොට 2යි x ට ඇල්ෆා ධන 2නේ මෙතන x කණ්ඩායමක ඇල්ෆා 2යි x ට ඇල්ෆා ධන 2 dy බෙදීම dx ට ඇල්ෆා බීටා ආදේශ කරොත් ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙනවා एक गाने दात्यक विद्या तीनों इस पर्श के अनुक्रम ने कर देखा अल्फा दाना देख एना रीना एक कर देखा अल्फा अल्फा इनो रीना बाग गया मैं तो नेक्स्ट का अंडा के रीना बाग गया वही है ना मध्य विद्या होगा ओ मैंने मैं अल्फा बीटा लक्ष्य मैं वक्रे मत एना अल्फा बीटा त्रुप्त है ना वक्रे समी करने एना y සමාන x වර්ග ධන 2x ධන 3 මේක ඇල්ෆා බීටා තෘප්ත වේ තෘප්ත වෙනවා කියන්නේ අපිට පුළුවන් y වෙනුවට y කණ්ඩායමකය x වෙනුවට x කණ්ඩායමකය එහෙනම් y වෙනුවට y කණ්ඩායමකය බීටා x වෙනුවට x කණ්ඩායමකය ඇල්ෆා ඒතර ඇල්ෆා වර්ග 2 ඇල්ෆා ධන 3 අපි ඇල්ෆා ඍණ භාගයක් කියලා හොයාගත්තා ඒතර ඍණ භාගයේ වර්ග 2 වාරයක් ඍණ භාගය ධන 3 බීටා ඍණ භාගයේ වර්ගය 4 න් 1යි මෙතන ඍණ 1යි ධන 3යි එහෙනම් බීටා 4 න් 1 ධන 2 9 බෙදීම 4 එහෙනම් y කණ්ඩායමකය 9 බෙදීම 4 එහෙනම් අපෙන් ඇහුවේ මෙන්න මෙතන කණ්ඩායම නේද එහෙනම් x කණ්ඩායමකය ඍණ භාගයයි y කණ්ඩායමකය ධන 9 බෙදීම 4 21 වෙනි ගානේ y සමාන x ඝනය ඍණ 3x වක්‍රයට ඇඳි
ස්පර්ශකයේ අභිලම්භය කියලා තියෙනවා. ඒක මුද්‍රණ දෝෂයක් වෙලා තියෙනවා. පුතාලා ගාන ස්පර්ශකයේ කියන එක අයින් කරා. මයිකෙල් කර පුඩක් තල වශයෙන් දීුවේ ස්පර්ශකයේ කියන එක අයින් කරා. කියුට් එක තියෙන දරුවන් ස්පර්ශකයේ කියන එක අයින් කරා. එහෙනම් දැන් කියවන ගාන හැමෝම කියවන ගාන y සමානයි x ඝනය ඍණ 3x වක්‍රයට ඇඳි අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එකක් වන වක්‍රය මත ලක්ෂ්‍ය සොය. ඉතින් අපිට කිසියම් වක්‍රයක් තියෙනවා. කිසියම් ලක්ෂයකදී අඳින අභිලම්භයේ අනුක්‍රමණය කිසියම් ලක්ෂයකදී අඳින අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එක. කිසියම් ලක්ෂයකදී අඳින අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එක. එන අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එකක් වන මෙන්න මේ වක්‍රය මත ලක්ෂ්‍ය ඕන. හොඳට මතක තියාගන්න අවකලනයෙන් අනුක්‍රමණය ගන්න තියෙන්නේ අභිලම්භයේ නෙමෙයි. අවකලනයෙන් අනුක්‍රමණය ගන්න තියෙන්නේ ස්පර්ශකේ. එන ඔබ කියන්න අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එක නම් ස්පර්ශකේ අනුක්‍රමණය ඍණ ලම්භක රේඛා දෙකක් නම් ඍණෙන් ගුණ කරලා පරස්පරය. ඍණ 6න් එක ඍණෙන් ගුණ කරොත් ධන 6න් එකයි පරස්පරය 6යි. හරි. එහෙනම් අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එකම තමයි ස්පර්ශකේ අනුක්‍රමණය 6ක් වෙච්ච දැන. ස්පර්ශකේ අනුක්‍රමණය 6ක් වෙච්ච දැන. එතකොට බලන්න ස්පර්ශකේ අනුක්‍රමණය 6ක් වෙච්ච දැන හෙවම හරි. අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එක කියන කතාව තමයි. මෙන්න මේ ලක්ෂය හොයන්න තියෙන නිසා මම මේ ලක්ෂය ඇල්ෆා බීටා කියලා ගත්තා. දැන් මේ වක්‍රයේ සමීකරණය තමයි y සමාන x ඝනය අඩු කිරීම 3x. හරි. එන ඇල්ෆා බීටා නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් අවශ්‍යයි. එන මේ සමීකරණ දෙක ගන්න කොහොමද? කලින් ගානේ කිව්වා. dy බෙදීම dx වෙලා dy බෙදීම dx ඇල්ෆා බීටා ආදේශ කරොත් ස්පර්ශකයේ අනුක්‍රමණය 6ට සමානයි. අනිත් එක තමයි ඇල්ෆා බීටා ලක්ෂය මෙන්න මේ වක්‍රයේ මත. පේරණේ ඇල්ෆා බීටා ලක්ෂය මේ වක්‍රයේ මත. එන ඇල්ෆා බීටා ලක්ෂයේ වක්‍රයේ සමීකරණය තෘප්ත වෙනවා. එහෙනම් අපි පළවෙනි සමීකරණය ගමු y සමානයි x ඝනය අඩු කිරීම 3x. dy බෙදීම dx 3x වර්ග ඍණ 3. dy බෙදීම dx ට ආදේශ කරා ඇල්ෆා බීටා. එහෙනම් 3යි x ට ඇල්ෆා වර්ග ඍණ 3. එහෙනම් dy බෙදීම dx ට ඇල්ෆා බීටා ආදේශ කරොත් ස්පර්ශකයේ අනුක්‍රමණය 6යි. 3යි ඇල්ෆා වර්ග ඍණ 3. එහෙනම් 9 සමානයි 3යි ඇල්ෆා වර්ග. 9 සමානයි 3යි ඇල්ෆා වර්ග. 3 සමානයි ඇල්ෆා වර්ග. එන ඇල්ෆා ධන හෝ ඍණ මූල 3යි. මෙතන x ඝණ්ඩාංගයේ ධන හෝ ඍණ මූල 3. ඊළඟට මෙන්න මේ වක්‍රයේ සමීකරණය ඇල්ෆා බීටා තෘප්ත වෙනවනේ. එහෙනම් y සමානයි x ඝණය ඍණ 3x. මේක ඇල්ෆා බීටා තෘප්ත වෙනවා. එහෙනම් y වෙනුවට දැම්මොත් බීටා x ට ඇල්ෆා දැම්මොත් ඇල්ෆා ඝණය අඩු කිරීම 3 ඇල්ෆා. එහෙනම් බීටා සමානයි ඇල්ෆා එකක් එළියට ගත්තොත් ඇල්ෆා වර්ග ඍණ 3. ඇල්ෆාට ධන මූල 3 දාන්න ඇල්ෆාට ඍණ මූල 3 දාන්න බීටා සොයන්න. එහෙනම් ඇල්ෆාට ධන මූල 3 දැම්මොත් බීටා මූල 3 මූල 3ේ වර්ග අඩු කිරීම 3. එහෙනම් බීටා මූල 3 මූල 3ේ වර්ග 3යි 3ෙන් 3ක් ගියොත් 0යි. මේක බිඳුවක් වුණා කියන්නේ බීටා බිඳුවයි. එහෙනම් ඇල්ෆා මූල 3ේදී බීටා බිඳුවයි. ඒකේ ක්‍රමක්ෂය. අභිලම්භයේ අනුක්‍රමණය 6න් එක වෙන ක්‍රමක්ෂය. ඒ වගේම ඇල්ෆාට ඍණ මූල 3 දාන්න. ඇල්ෆාට ඍණ මූල 3 දාලා බීටා. එහෙනම් බීටා ඍණ මූල 3 මෙතන ඍණ මූල 3ේ වර්ග අඩු කිරීම 3. එහෙනම් ඍණ මූල 3 ඍණ මූල 3ේ වර්ග 3යි 3ෙන් 3ක් ගිය බිඳුවයි. එහෙනම් මේ බිඳුවක් වුණා කියන්නේ ගුණිතයේ බිඳුවයි. ඇල්ෆා ඍණ මූල 3ේදීත් බීටා බිඳුවයි. එහෙනම් අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 6න් එක වෙන ලක්ෂ දෙකක් තියෙනවා. එකක් තමයි මූල 3 බිඳුව, අනිත් එක ඍණ මූල 3 බිඳුව. right 22 වෙනි ගාන වක්‍රයක් පරාමිති කර x = sin θ සහ y = cos θ ලෙස දී ඇත.
වක්‍රයට ඇදි ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණයක වන ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණයක වන වක්‍රය මත ලක්ෂ්‍ය සොය. පුතේ ටියුට් එක තියන දරුවන් චුට්ටක් ටීට අර්ථ දක්වන්න. අපි ගමු ඍණ 5 බෙදීම 2ත් ධන 5 බෙදීම 2ත් අතර ටීට. නේ? ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2යි අතර ටීට. යයි ගණන් කියලිය. ටියුට් එක ලියා ගන්න පොඩ්ඩක් ඒක අඩුයි. ඍණ 5 බෙදීම 2ට වැඩි ටීටා ධන 5 බෙදීම 2ට අඩුයි. ඒ ටීටා ඉන්නේ පළවෙනි උත්පාදයේ හතරවෙනි උත්පාදයේ. අබල ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ එකක් වන වක්‍රය මත ලක්ෂ්‍ය සොය. දැන් අපිට කිසියම් වක්‍රයක් තියෙනවා. මෙන්න මේ වක්‍රයේ ස්පර්ශකයේ අනුක්‍රමණය ඍණ එක. පුතේ අපිට මෙන්න මේ ලක්ෂ්‍යය සොයන්න තියෙනවා. වක්‍රය මත ලක්ෂ්‍ය. මේ ලක්ෂ්‍ය සොයා ගන්න පහසුයි. හොඳට බලන්න. ලක්ෂ්‍ය හොයා ගන්න පහසුයි. මෙන්න මෙතන පාරාමිතිකගේ දන්නවා. මෙතන මේක තීටා සමාන ඇල්ෆා කියලා. අපි කෙසේ හෝ ඇල්ෆා හොයා ගත්තොත් මෙතන පාරාමිතිකාගේ ඇල්ෆා නම් පුතේ මේ ලක්ෂය කියන්න පුළුවන් නේද? ඉතින් ඇල්ෆා හොයා ගත්තොත් කොහොමද මෙතන පාරාමිතිකාගේ හොයා ගත්තොත් මේ ලක්ෂය කියන්න පුළුවන් නේද? අපි දන්නවා ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න කොහොමද? dy බෙදීම dx ට අදාළ තැන පාරාමිතිකාගේ දාලා. මම මොහොතකට හේතුව මේ පාරාමිතිකාගේ ඇල්ෆා කියලා. එහෙනම් අපි dy බෙදීම dx වෙන. එන x සමානයි sin θ. dx d θ cos θ y සමානයි cos θ එහෙනම් dy d θ cos θ අවකලනය කරොත් ඍණ sin θ එහෙනම් dy බෙදීම dx dy බෙදීම d θ වතාව d θ බෙදීම dx එහෙනම් dy බෙදීම dx dy d θ ඍණ sin θ d θ dx එක යට cos θ එහෙනම් dy බෙදීම dx ඍණ tan θ මම dy බෙදීම dx දැම්ම මෙතන පාරාමිතිය ඇල්ෆා θ සමානයි ඇල්ෆා එහෙනම් අපිට එනවා ඍණ tan ඇල්ෆා tan හොඳට මතක තියාගන්න පුතේ θට පාරාමිතිය ආගිය දැම්මොත් දැන් මේ පරාමිතියේ තියෙන ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2 අතර පරාමිතිය ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2 අතර දානවා කියන්නේ මේ ඇල්ෆා කියන්නේ මොකද තීට සමාන ඇල්ෆානේ තීට සමාන ඇල්ෆානේ ඇල්ෆා තියෙන්නේ ඍණ 5 බෙදීම 2යි ධන 5 බෙදීම 2 අතර right හරි එතකොට dy බෙදීම dx ට මෙතන පරාමිතිකාගේ ආදේශ කරොත් තින් අපිට එනවා එතෙන්දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය නේ දැන් මම මේක නැවත ලියුවා dy බෙදීම dx θ සමාන ඇල්ෆා ඍණ tan ඇල්ෆා එතන dy බෙදීම dx ට අදාළ ලක්ෂයේ පාරාමිතිකගේ ආදේශ කරවතින් එන්නේ ඒ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය එතන dy බෙදීම dx ට θ සමාන ඇල්ෆා දැම්මොත් වෙනවා එතෙන්දී අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය වෙන්නේ එන මෙතනින් එනවා tan ඇල්ෆා එකක් උදේ අපිට ඇවිත් තියෙනවා tan alpha එකක් කියලා. පුළුවන් නම් කියන alpha කොච්චරද? ඔව්. හොඳට බලන්න theta ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 2. අපි දන්නවා ඍණ 5 බෙදීම 2 කියන්නේ මේ පැත්ත. දක්ෂිණාවර්ත භ්‍රමණය. ධන 5 බෙදීම 2 කියන්නේ වාමාවර්ත භ්‍රමණය. ඒතර ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 2 අතර කියන්නේ theta මේ අතර ඉන්නේ. තීට සමාන ඇල්ෆා නම් ඇල්ෆාත් ඉන්නේ මේ අතර. එහෙනම් අපි දන්නවා පළවෙනි වෘත්තපාදයේ ඔක්කොම ධන tan ධන. හතරවෙනි වෘත්තපාදයේ cos ධන tan ඍණ වෙනවා. එහෙනම් tan ඇල්ෆා එකයි එකක් කියන්නේ ධන එකයි නේද? ධන එකයි කියන්නේ අනිවාර්යෙන් පළවෙනි වෘත්තපාදය. එහෙනම් මට කියන්න tan කීයද එකක් වෙන්නේ? tan 45 නේද? tan 45 නේද එක? එහෙනම් ඇල්ෆා සමානයි අංශක 45. රේඩියන් 5 බෙදීම 4යි. ඒක පළවෙනි උත්පාදයේ tan එකේ දනනේ අපිට ඇවිත් තියෙන tan alpha සමාන 1යි. එහෙනම් alpha 5 බෙදීම 4යි. ඒතර මෙන්න මෙතන පාරාමිතිය 5 බෙදීම 4යි. එහෙනම් අපි උතන xy හොයමු. දැන් alpha
මෙතන පරාමිතිය නේද ඇල්ෆා කියලා ගත්තා. එහෙනම් ඇල්ෆා කියන්නේ 5 බෙදීම 4. එහෙනම් මෙතන පරාමිතිය 5 බෙදීම 4. එහෙනම් අපි x හොයමු y හොයමු. එහෙනම් x කියන්නේ sin alpha. එහෙනම් අපි හොයාගත්තා x කියන්නේ sin theta. තොමේ. මෙතන පරාමිතිය 5 බෙදීම 4 කියලා හොයාගත්තා. එහෙනම් x sin 5 බෙදීම 4. එහෙනම් කොච්චර? 1 යට මූල 2. එහෙනම් y කියන්නේ cos theta. එහෙනම් මෙතන පරාමිතිය 5 බෙදීම 4. එහෙනම් y cos 5 බෙදීම 4. cos 5 බෙදීම 4 1 යට මූල 2. එහෙනම් අපෙන් අහන්නේ ලක්ෂය නේද? 1 යට මූල 2, 1 යට මූල 2. ඔබ වීඩියෝ නතර කරලා තනියම අධ්‍යයනය කටයුතු කරන්න ඕන. කොවිඩ් 19 කාලෙත් අපි විශාල වීඩියෝ ප්‍රමාණයක් දැම්මා. විශාල දරුවන් පිරිසක් එකින් ප්‍රයෝජනය ගන්න තිබුණා. ඒ අතරේ ඒ වගේ දේවල් ඒ කියන්නේ ඒ වගේ සම්පතක් තිබිලත් ඒ දේ ප්‍රයෝජනය ගත්තේ නැති දරුවෝත් ඉන්නවා. කරුණාකර මම මේ කියන්නේ අන්තිම මාසේ හරි මේ වැඩේ කියලා කොහොමාරි ගොඩ යන්න. ඔබට මේකේ ලකුණු එනවා නම් ඒක තමයි මගේ සාර්ථකත්වය. හරි 23 වෙනි ගාන හොඳට අහන් ඉන්න ටියුටර් නැති දරුවන් වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයක සහ y සමානයි t ගණය ධන 3 ලෙස දී ඇත. හරිද? වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයකයි y සමානයි t ගණය ධන 3යි ලෙස දීලා තියෙනවා. වක්‍රයක් පරාමිතිකව x සමානයි t වර්ග ඍණයක සහ y සමානයි t ගණය ධන 3 ලෙස දී ඇත. වක්‍රය මත පිහිටි 3,11 ලක්ෂයේදී ඇඳි අභිලම්භයේ සමීකරණය සොය. 3,11 ලක්ෂයේදී ඇඳි අභිලම්භයේ සමීකරණය. ඔන්න 3,11 මෙතන දාගමු. දැන් ඔබ වීඩියෝ නතර කරලා තනියම හදන්න උත්සාහ කරන්න. 3,11 දී ඇති අභිලම්භයේ සමීකරණය. දැන් ඔබ තනියම උත්සාහ කරන්න. දැන් ඇත්තටම අභිලම්භයේ සමීකරණය කියන තිබුණා අභිලම්භයේ අනුක්‍රමණය තිබුණා. අභිලම්භයේ සමීකරණය කියන තිබුණා අභිලම්භයේ අභිලම්භයේ අනුක්‍රමණය තිබුණා. මොකද අභිලම්භයේ ගමන් කරන ලක්ෂ්‍ය තියෙනවා. අභිලම්භයේ අනුක්‍රමණය කියන තිබුණා ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා. වක්‍රය පරාමිතිකව දීලා තියෙන නිසා dy බෙදීම dx පරාමිතික අගය ආදේශ කරන ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න පුළුවන්. එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න පුළුවන් මෙතන පරාමිතිය දන්නවා. දෙගිය අභිලම්භයේ අනුක්‍රමණය කියන්න පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවා. ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්න පුළුවන් මෙන්න මේ ලක්ෂයේ පරාමිතික අගය දන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ ලක්ෂයේ පරාමිතික අගය සොයන්න. එහෙනම් මෙතන x ඛණ්ඩාංකය 3යි y ඛණ්ඩාංකය 1යි. බලන්න අපි x ට 3 දාමු පරාමිතිය හැදෙමු. x ට 3 දැම්මොත් t වර්ග ඍණයක 3යි. එහෙනම් 4 සමානයි t වර්ග. එහෙනම් t ධන හෝ ඍණ 2යි. t කියන ධන හෝ ඍණ 2යි. හැබැයි මෙන්න මේ පරාමිතික අගය දැම්මම x ට 3ක් එන්න ඕන y ට 11ක් එන්න ඕන. දැන් ඇත්තරම t ට 2 දැම්මොත් x ට 3 එනවා. t ට ඍණ 2 දැම්මත් x ට 3 එනවා. එහෙනම් දැන් අපි චෙක් කරලා බලමු t ට 2 දාලා y කීයද? t ට ඍණ 2 දාලා y කීයද? මොකද y හරියටම 11ක් එන්නවා. එහෙනම් මෙතන y සමානයි කියලා තියෙනවා. මම t 2 y. 2 3 වෙනි බලය ධන 3 කියද? 2 3 වෙනි බලය 8යි 3යි 11යි. හරි. බලමු t ට ඍණ 2 දාලා. y. ඍණ 2 3 වෙනි බලය ධන 3. ඍණ 2 3 වෙනි බලය ඍණ 8යි ධන 3යි y ඍණ 5. නැහැ. අපිට ඕන y 11ක් වෙච්ච තැනනේ.
එතකොට පරාමිතිය ඍණ දෙක නම් y ඍණ පහක් වෙනවා. එහෙනම් බලන්න x 3ක් වෙලා y 11ක් වෙන්නේ t 2. නේ? t 2 දැම්මොත් කොහොමද x 3ක් වෙනව මේ 2 වර්ග 4 එකක් ගියොත් 3. එහෙනම් මෙන්න මෙතන පරාමිතික අගය 2යි. y 11ක් වෙලා x 3ක් වෙන තැන පරාමිතික අගය 2යි. එහෙනම් පරාමිතික අගය දන්නව නම් ස්පර්ශකයේ අනුක්‍රමණය කියන පරාමිතිකාගේ දන්නවනේ ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ. ස්පර්ශකයේ අනුක්‍රමණය කියන්නේ නම් අපිට dy බෙදීම dx වෙන්න ඕනේ. එහෙනම් dy බෙදීම dx ට අදාළ වෙන පරාමිතිය දැන් හොයාගෙන තියෙන්නේ දෙකක් කියලා. එහෙනම් x කියන්නේ t ගේ ශ්‍රිතය. මෙතනින් හොයාගත්ත dx dt දෙකයි තියෙන්නේ. y කියන්නේ t ගේ ශ්‍රිතය. මෙතනින් හොයාගත්ත dy dt කොච්චරද? 3 t වර්ග. එහෙනම් dy බෙදීම dx dy බෙදීම dt වතාව dt බෙදීම dx එහෙනම් dy බෙදීම dx dy dt කියන්නේ 3i t වර්ග dt dx කියන්නේ 1 යට 2i t එහෙනම් dy බෙදීම dx 3i t බෙදීම 2i එහෙනම් dy බෙදීම dx වදාමු පරාමිතිය 2 එහෙනම් 3i t ට 2 එහෙනම් ස්පර්ශකයේ අනුක්‍රමණය 3. ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නව නම් අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 3 එක. එහෙනම් අභිලම්භයේ ගමන් කරන ලක්ෂයක් 3 11 අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 3 එක. එහෙනම් අපි අභිලම්භයේ අභිලම්භයේ ගමන් කරන තැන 3 11. එහෙනම් y ඍණ y කණ්ඩායම් 11. අභිලම්භයේ අනුක්‍රමණය ඍණ 3 එක වාරයක් x ඍණ x කණ්ඩායම් 3. 3 y ඍණ 33 ඍණ x ධන 3. x ධන 3 y ඍණ 36 බිඳුවයි. x ධන 3 y ඍණ 36 බිඳුවයි. Right? 24 වෙනි ගාන. Right? මොකද අහගින් ටියුට් එකේ නැති දරුවන් වක්‍රයක් පරාමිතිකව x සමානයි sin theta y සමානයි cos theta ලෙස දී ඇත. එනෝනේ වක්‍රයක් පරාමිතිකව x සමානයි sin theta y සමානයි cos theta ලෙස දී ඇත. මෙහි බිඳුවට වඩා වැඩි theta 2.5 ට අඩුයි. ඒක theta තියෙන්නේ බිඳුවත් 2.5 අතර. මේ අතර. වක්‍රය මත පිහිටි. දැන් මෙහෙම වක්‍රය තියෙනවනේ. වක්‍රයේ මත පිහිටි එකයට මූල දෙක ඍණ එකයට මූල දෙක ලක්ෂයේදී වක්‍රයට ඇදී ස්පර්ශකයේ සොයන වක්‍රයේ මත පිහිටි එකයට මූල දෙක ඍණ එකයට මූල දෙක ලක්ෂයේදී ඇදී ස්පර්ශකයේ සොයන ඊතල බලන්න ඔබ තර්ක කරන්න දැන් මේවා වීඩියෝ නතර කරලා තනියම උත්සාහ කරන්න right ඊතල දැන් ගණ x = sin θ y = cos θ θ 0.25 අතර එකයට මූල දෙක ඍණ එකයට මූල දෙකේදී ඇති ස්පර්ශකයේ සමීකරණය. මේ ස්පර්ශකයේ සමීකරණය සර්. ස්පර්ශකයේ සමීකරණය සොයන්න පුළුවන් ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවනම්. ඇයි ඒ? මොකද ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂයක් නේද එකයට මූල දෙක ඍණ එකයට මූල දෙක. ස්පර්ශකයේ අනුක්‍රමණය දන්නවනම් ස්පර්ශකයේ සමීකරණය කියන්න පුළුවන්. ස්පර්ශකයේ අනුක්‍රමණය දැනගන්න පුළුවන් මෙන්න මෙතන පරාමිතික අගය ටීට දන්නවා පරාමිතික අගය ටීට දන්නවා මම හිතන්නම් මෙතන පරාමිතික අගය ඇල්ෆා කියලා පරාමිතික අගය ඇල්ෆා කියලා නැත්නම් ටීටා එකපාරට හොයන්න පුළුවන් ටීටා හොය මෙතන පරාමිතික අගය ටීටාස් ගන්න ඒක මොකක්ද x කණ්ඩායම් එකයට මූල දෙකයි y කණ්ඩායම් කේදින එකයට මූල දෙකයි එහෙනම් x සමානයි sin theta x කණ්ඩායම් එකයට මූල දෙකයි y සමානයි cos theta y කණ්ඩායම් කේදින එකයට මූල දෙකයි මට කියන්න මේ දෙන්නටම හරියන theta sin theta එකයට මූල දෙකක් වෙන cos theta ඍණ එකයට මූල දෙකක් වෙන theta කොහෙද අපි දන්නවා
all S T C ने sin धन वेला cos ऋण वेला sin धन वेला cos ऋण වෙන්න කීවෙනි උත්පාදේ sin धन වෙලා cos ඍණ වෙන්නේ දෙවෙනි උත්පාදේ දෙවෙනි උත්පාදේ sin ධන cos ඍණ නේද එහෙනම් තීට අනිවාර්යයෙන්ම දෙවෙනි උත්පාදේ එහෙනම් මට කියන්නේ එකයට මූල දෙකක් වෙනවා 5 වෙදීම 4 වෙදී එකයට මූල දෙකක් වෙනවා 5 වෙදීම 4 45 වෙදී දෙවෙනි උත්පාදේ නම් 180 ඍණ 45 රේඩියන් 5 ඍණ 5 වෙදීම 4 එහෙනම් තීටා 3යි 5 වෙදීම 4 මෙතන cos ඍණ වෙනවා 5 ඍණ 5 වෙදීම 4 එහෙනම් තීටා 3යි 5 වෙදීම 4 එහෙනම් මෙතන තීටා ගිය 3යි 5 වෙදීම 4 එහෙනම් දැන් දාම නීතිය දාලා dy dx වෙමු dy dx ට මෙතන පරාමීතිය 3යි 5 වෙදීම 4 දා මෙතන පරාමීතිය 3යි 5 වෙදීම 4 දැම්ම ගමන් ස්පර්ශකයේ අනුක්‍රමණය ස්පර්ශකයේ අනුක්‍රමණය අපු ගමන් අපිට ස්පර්ශකයේ සමීකරණය කියන්න පුළුවන් ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂය දන්නවා dy dx වේ එර x කියන්නේ θ ගේ ශ්‍රිතය ds d θ sin θ අවකලනය කරොත් cos θ y කියන්නේ θ ගේ ශ්‍රිතය dy d θ cos θ අවකලනය කරොත් ඍණ sin θ එහෙනම් dy බෙදීම dx dy d θ වතාව d θ dx එහෙනම් dy dx dy d θ ඍණ sin θ d θ dx එක යට cos θ එහෙනම් අපිට එනවා dy dx ඍණ tan θ අපි dy dx මෙතන පරාමීතිය 3යි 5 වෙදීම 4 ආදේශ කරමු θ සමානයි 3යි 5 වෙදීම 4 එහෙනම් ඍණ tan 3යි 5 වෙදීම 4 එහෙනම් අපිට එන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණයනේ එම් මට කියන tan 3i 5 වෙදීම 4 ත්‍රිකෝණමිතියේ tan 3i 5 වෙදීම 4 එන 5 ඍණ 5 වෙදීම 4 නේ මෙතන ත්‍රිකෝණමිතිය m ඍණක් තියෙනවා මට කියන 5 එක තියෙන tan tan මයි 5 එක තියෙන tan tan මයි 5 ඍණ 5 වෙදීම 4 දෙවෙනි උත්පාදයේ sin ධන දෙවෙනි උත්පාදයේ tan නගේ ඍණ එතනින් ආයි ඍණක් එහෙනම් tan 5 වෙදීම 4 1. එහෙනම් අපිට එනවා ස්පර්ශකයේ අනුක්‍රමණය 1යි කියලා. ස්පර්ශකයේ අනුක්‍රමණය 1. එහෙනම් ස්පර්ශකයේ ගමන් කරන ලක්ෂය 1යට මූල 2 ඍණ 1යට මූල 2 ස්පර්ශකයේ අනුක්‍රමණය 1. අපිට ස්පර්ශකයේ සොයන්න පුළුවන්. y අඩු කිරීම ඍණ 1යට මූල 2 අනුක්‍රමණ 1 වාරයක් x අඩු කිරීම 1යට මූල 2 y ධන 1යට මූල 2 x ඍණ 1යට මූල 2 ඍණ x ධන y ධන 1යට මූල 2 ධන 1යට මූල 2 බිඳුවයි එහෙනම් ඍණ x ධන y ධන 2යට මූල 2 බිඳුවයි එහෙනම් ඍණ x ධන y 2යට මූල 2 කියන්නේ මූල 2 ඍණෙන් ගුණ කරොත් x ඍණ y ඍණ මූල 2